සද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දවසේදීත් අපේ පින්වත් සැමදෙනාම එකතු වෙලා සූදානම් වන්නේ සම්බුද්ධ ශාසනයෙහි අගනා වටිනා ඒ මැණික් ඒ වගේම රන්රිදී ආදී ඉතාමත් වටිනා දේවල් වලට සමාන කරපු බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගන්නටයි මේ පිනතුන් සූදානම් වන්නේ. ඉතින් අපි පසුගිය සතිවල කායානුපස්සනා භාවනාව පිළිබඳව ඒ වගේම වේදනානුපස්සනා භාවනාව පිළිබඳවත් කොටින් කරුණු සාකච්ඡා කළා. ඉතින් අද අපට නියමිතව තිබෙන්නේ චිත්තානුපස්සනා සතිපට්ඨාන පිළිබඳව. අපි චිත්තානුපස්සනා සතිපට්ඨාන පිළිබඳ වෙන කරුණු මොනවද කියලා විමසලා බලමු. බෝධිපාක්ෂික ධර්ම විස්තරයේ ධර්ම ග්‍රන්ථයේ 32 වෙනි පිටුවේ ඉඳලා තමයි අද අපට සාකච්ඡා කරන්නට නියමිතව තිබෙන්නේ. චිත්තානුපස්සනා සතිපට්ඨානය සිතද තදින් ආත්ම දෘෂ්ටිය ඇතිවන තැනකිද. සිත සම්බන්ධයෙන් ඇතිවන ආත්ම දෘෂ්ටිය දුරුකර ගැනීමට චිත්තානුපස්සනා සතිපට්ඨානය වැඩි යුතුය. සාමාන්‍යයෙන් සිත සාමාන්‍යයෙන් එකක් වුවද එහි ප්‍රභේද බොහෝය. මහා සතිපට්ඨාන සූත්‍රයේ සිත් 11 ආකාරයකට බෙදා දක්වා තිබේ. ඒ මෙසේය. සරාග චිත්තය, වීතරාග චිත්තය, සදෝස චිත්තය, වීත දෝස චිත්තය, සමෝහ චිත්තය, වීතමෝහ චිත්තය, සංකිත්ත චිත්තය, වික්කිත්ත චිත්තය, මහග්ගත චිත්තය, අමහග්ගත චිත්තය, සෞත්තර චිත්තය, අනුත්තර චිත්තය, සමාහිත චිත්තය, අසමාහිත චිත්තය, විමුක්ත චිත්තය, අවිමුක්ත චිත්තය. එතකොට සිත පිළිබඳව අපට යම්කිසි අවබෝධයක් ඇති කරගත යුතුයි චිත්තානුපස්සනා සතිපට්ඨානය වඩන්නට. සහ චිත්තානුපස්සනා සතිපට්ඨානය පහසුවෙන් වඩන්නට පුළුවන් වෙන්නේ සමාධි තත්ත්වය යම් තරමකට දියුණු කරගත්ත කෙනෙකුට. ඒ නිසායි මුලදී අපි සාකච්ඡා කළේ භාවනා මුලින් පුරුදු කරන කෙනෙකුට කායානුපස්සනා සතිපට්ඨාන භාවනාවක් නේද? ආනාපාන සති භාවනාව, ඊළඟට පටික්කුල මනසිකාරය, නැත්නම් පිළිකුල් භාවනාව, ඒ වගේ භාවනාවක් කරලා සිත යම් පමණකට දියුණු කරගත්ත කෙනෙකුට චිත්තානුපස්සනා භාවනාව දියුණු කරන්නට පහසු වෙනවා. එතකොට අභිධර්මයේ උගත් පින්නතුන් දන්නවා සිත බෙදලා තිබෙන ආකාර නේද? අභිධර්මයේ උගන්වනවා අකුසල් සිත, කුසල් සිත්, ඊළඟට කාමාවචර සිත්, රූපාවචර සිත්, ලෝකෝත්තර සිත් ආදී වශයෙන් සිත් ප්‍රභේද රාශියක් අභිධර්මයේ උගන්වනවා. එතකොට ඒ දහම් කරුණු උගත් කෙනෙකුට මේ සූත්‍ර ක්‍රමයෙන් උගන්වන සිත් පිළිබඳව පහසුවෙන් අවබෝධ කරගන්නට මේ සතිපට්ඨාන භාවනාව පුරුදු කරන්නට එය පහසුවක් වෙනවා. එතකොට මෙහි සිත් කොටස් 16කට බෙදලා දක්වල තිබෙනවා. එතකොට චිත්තානුපස්සනා භාවනාවේදී නේද සාමාන්‍යයෙන් සිද්ධ කෙරෙනකොට සිත හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න අනාත්ම ධර්මයක් හැටියට තමයි නුවණින් විමසා බලන්නේ. සිත සත්වයන්ට ආත්ම දෘෂ්ටිය ඇති වෙන තැනක් නේ විඥාන ස්කන්ධය. එතකොට මේ චිත්තානුපස්සනා සතිපට්ඨාන භාවනාවේදී කරන්නේ ඒ සිත් වල අනිත්‍යතාවය, එහෙම නැත්නම් අනාත්ම ලක්ෂණය මෙනෙහි කරමින් සතිය සිහිය දියුණු කිරීමයි. එතකොට ඒ සඳහා ඒ සිත් පිළිබඳව යම්කිසි අවබෝධයක් තිබෙන එක වැදගත් වෙනවා. එතකොට මෙතනදී අපි සිත් වර්ග 16ක් පිළිබඳව කතා කළා. ඒ වගේම අභිධර්මයේ ඉගෙන ගන්නකොට මේ පින්නතුන් සමහර විට අහලා ඇති සිත පිළිබඳව අපට ඉගෙන ගන්නට
පහසු වන්නට කරුණු හතරක් යටතේ සිත පිළිබඳව තිබෙනවා. ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා. සිත අපි දන්නවා සිතෙහි ලක්ෂණය. ආරම්මන විජානන ලක්කනං චිත්තං. සිතෙන් සිතෙහි ලක්ෂණය තමයි අරමුණු දැන ගැනීම. අපි කතා කරා සිත රාශියක් වර්ග රාශියක් තිබුණට ඒ සියලුම සිත්වල ලක්ෂණ ඒකයි, අරමුණ දැන ගැනීමයි. අරමුණ දැන ගැනීමකින් තොරව සිතක් පහළ වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා පුබ්බංගම රසං කියලා. ඒ කියන්නේ සිතෙහි ක්‍රියාව හැටියට දක්වනවා. පුබ්බංගම කියන්නේ පූර්වාංගම, අරමුණු දැන ගැනීමෙහි සිත තමයි පෙරටුවෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා කියලා අපි ඉගෙනගෙන තියෙනවානේ. එතකොට ඒ විදිහට සිතෙහි කෘත්‍ය උබ්බංගම රසං සම්ප්‍රයුක්ත ධර්මයන් එකට උපදින චිත්තචෛතසික ධර්මයන්ට සිත තමයි ප්‍රධාන වෙන්නේ. මේ විදිහට ලක්කන රස ඊළඟට තියෙනවා පච්චුපට්ඨාන පදට්ඨාන කියලා තව කොටස් දෙකක්. එතකොට ඒ වායිනුත් සිත පිළිබඳව යම්කිසි වැටහීමක් අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි බලමු සරාග චිත්තය. සරාග චිත්තය යනු රාග සහිත වූ සිතය. ආදරය, ආලය, ප්‍රේමය යන වචන වලින් කියවෙන්නේ රාගය. සමහර පුද්ගලයන් සම්බන්ධයෙන් සමහර කෙනෙකුට රාගයයි කියන ලද ආදරය ඇතිවේ. ආදරය ඇතිවීම යනු රාග සහිත සිත පහළ වීමය. සරාග සිත පහළ වූ තැනැත්තා මම අසවලාට බොහෝ ආදරේ ඇත්තෙමි සිතයි කියයි. එසේ සිතන්නේ සරාග චිත්තය ආත්ම වශයෙන් වරදවා ගැනීමෙන්. සරාග චිත්තයද ඉහත කී චක්කු විඤ්ඤාණය සේ වේදනාව සේ රාගය වඩන අරමුණු හේතු කොටගෙන සත්වසන්තානෙහි ඇතිවන්නකි. එය ඇති වූ පසු මම අසවලාට ආදරේ ඇත්තෙමි කියනු ලැබේ. එසේ කියනුයේ චිත්ත සිතක් හැටියට නොගෙන තමා හැටියට වරදවා ගැනීම. සරාග චිත්ත රාගය දියුණුවන අරමුණු නිසා ඇතිවන්නක් මිස සත්වේක් පුද්ගලයෙක් නොවේ. සරාගත සිත සම්බන්ධයෙන් සාමාන්‍ය ජනයාට ඇතිවන සත්ව පුද්ගල සංඥාව හා ආත්ම සංඥාව ඇති නොවන ලෙස සරාග චිත්තය උපන් කල්හි ඒ සිත ගැන මෙනෙහි කිරීම චිත්තානුපස්සනා සතිපට්ඨානයේ වැඩීමයි. එතකොට ඒ සිත් නේද මෙතන කිව්වේ සරාග චිත්තය. දැන් අභිධර්මයේ ඉගෙන ගත්ත පින්නතුන් දන්නවා ලෝභ මූල සිත් 8ක් තියෙනවානේ නේද. ওই ලෝභ මූල සිත් 8න් යම් කිසි සිතක් තමයි මේ සරාග චිත්තය කියලා කියන්නේ රාග සහිත සිත කියන එක. එතකොට රාග සහිත සිතක් ඇති වුණාට පස්සේ නේද සිතක් කියලා කිව්වට සිත් රාශියක් පහළ වෙනවා. ඒ සිත් රාශියක් පහළ වුණාම තමයි කෙනෙකුට දැනගන්නට පුළුවන් වෙන්නේ දැන් රාග සිත් හට ගන්නවායි කියලා. එතකොට මේ චිත්තානුපස්සනා භාවනාව කරන යෝගාවචරයට ඒ සරාග සිත ඇති වුණාට පස්සේ ඒ සිත ආත්ම වශයෙන් සලකන්නේ නැහැ. මේ සිත ඇති වෙන්නේ අපි ගණගෙන තියෙනවා ආරම්මණයක් මුල් කරගෙනනි. අරමුණක් නැතිව සිතක් පහළ වෙන්නේ නැහැ. එතකොට සරාග චිත්තය එහෙම නැත්නම් ලෝභ චිත්තය ඇති වෙන්නේ අරමුණක් මුල් කරගෙන, ප්‍රිය අරමුණක්. නේද? ප්‍රිය රූපයක් වෙන්නට පුළුවන්, ප්‍රිය ශබ්දයක්, ප්‍රිය ගන්ධයක්, රසයක්, ප්‍රිය ස්පර්ශයක් වෙන්නට පුළුවන්. මේ සුභ ආරම්මණයක් මුල් කරගෙන තමයි මේ ලෝභ චිත්තය එහෙම නැත්නම් සරාග චිත්තය පහළවන්නේ. එතකොට ඒ සරාග චිත්තය පහළ වුණාම ඒත නැත්තා කල්පනා කරන්නට ඕනේ, නුවණින් විමසන්නට ඕනේ මේ සරාග සිත සත්වේක් පුද්ගලයෙක් නොවන බව. සප්ත සංඥාව පුද්ගල සංඥාව ඇති නොවන විදිහට මෙනෙහි කිරීම සිද්ධ කරන්නට ඕනේ. එතකොට තමයි චිත්තානුපස්සනා සතිපට්ඨානය දිනුනේ. එතකොට සරාග චිත්තය ගැන භාවනා කරන හැටි මෙහි දක්වලා තිබෙනවා භාවනා වාක්‍ය. සරාග චිත්තය රාගයට හිත වූ අරමුණක් එළඹ සිටීම හේතු කොට උපන් ධර්මයකි. එය මම නොවේ, අනිකෙක්ද නොවේ, මාගේද නොවේ, අනිකෙකුගේද නොවේ.
මා විසින් උපදවන ලද්දේද නොවේ. අනිකකු විසින් උපදවන ලද්දේද නොවේ. රාගයට හිත ප්‍රමුණ ඇඹ සිටම උපන්නේ. එහේ වහා බිඳී යන බැවින් අනිත්‍ය ධර්මයකි. අනිත්‍ය බැවින්ම දුක්ඛ ධර්මයකි. දුක් බැවින් ද හරයක් නොවන බැවින්ද අනාත්ම ධර්මයකි. අන්න එතකොට ඒ විදිහයට මේ සරාග සිත පිළිබඳව මෙනෙහි කරන්නට ඕන. එතකොට අපි කලිනුත් කිව්වා මේ සිත් පහළවන්නේ අරමුණු ලැබීම, එහෙම නැත්නම් අරමුණු මුල් කරගෙන ආරම්මන ප්‍රත්‍ය කියලා නේද? එතකොට සිතක් පහළ වෙන්නට ඒ අරමුණු එහෙම නැත්නම් සුදුසු ප්‍රත්‍ය ඇති වුණාම තමයි ඒ සිත් පහළ වෙන්නේ. දැන් ගිනි කූරක් අරගෙන ගිනි පෙට්ටියෙහි ඇතිල්ලුවාම ගින්දර මතු වෙනවා. අන්න ඒ වගේ මේ සුදුසු ප්‍රත්‍ය එළඹුණාම, සුදුසු ප්‍රත්‍ය මේ එකට සම්බන්ධ වෙනකොට මේ ධර්ම පහළ වෙනවා. එතකොට ඒ සිතක් පහළ වුණාට පස්සේ ඒ පිළිබඳව ආධිපත්‍යක් ඇති කරගන්නට හැකි වෙන්නේ නැහැ. ඒ සිත හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නවා. ආරම්භන හේතු ප්‍රත්‍ය, ඊළඟට හේතු ප්‍රත්‍ය ආදී ඒ ප්‍රත්‍ය මුල් කරගෙන සිත හටගන්නවා. ඒ වගේම සැනකින් සිත බිඳිල යනවා. එතකොට ඒ විදිහට අනිත්‍ය භාවය පිළිබඳව සිතන්නට ඕනේ නේද? අනිත්‍ය බැවින්ම දුක්ඛ ධර්මයක් අපට අවශ්‍ය විදිහට පවත්වා ගන්නට හැකි වෙන්නේ නැහැ. හේතු ප්‍රත්‍යයන්ගෙන් නැති වෙනවා, ඒ බිඳීමෙන් බිඳිල යනවා. ඒ වගේම අනාත්ම ධර්මයක් කියලා කිව්වේ ඒ සිත අපට අවශ්‍ය විදිහට පවත්වා ගන්නට හැකි වෙන්නේ නැහැ. හේතුන්ගෙන් හට ගන්නවා, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. එතකොට ඒ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ සරාග සිත පිළිබඳව නුවණින් මෙනෙහි කරන්නට ඕනේ. එතකොට චිත්තානුපස්සනා සතිපට්ඨානෙ දියුණු වීම සිද්ධ වෙනවා. සරාග චitte ආත්ම වශයෙන් හා ආත්මීය වශයෙන් ගන්නා වූ තැනැත්තාගේ సంతානෙහි රාගය වැඩෙන්නේ. එතකොට මේ සිත දැන් සාමාන්‍ය පුහුදුන් කෙනෙකුට සිත වෙන් කරලා සැලකීමක් නැහැ නේද? රාගයක් ඇති වුණාම මට රාගයක් ඇති වුණා නේද? මම රාගයේ ආදි වශයෙන් සිතවිලි පහළ වෙන්නේ. එහෙම නැත්නම් ආත්මීය කියලා කිව්වේ ආත්මේහි සිත හට ගන්නවා වගේ අදහසක් තියෙනවා. ඒත් ඒ විදිහට ආත්ම සංඥාව තමයි සාමාන්‍ය පුහුදුන් අයගේ තිබෙන්නේ. එතකොට මේ සරාග සිත ආත්ම වශයෙන් ගන්නේ නැහැ, ආත්මයට අයත් දෙයක් හැටියට ගන්නෙත් නැහැ. හේතුන්ගෙන් හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තමයි මෙනෙහි කරන්නේ. එතකොට ආත්ම හෝ ආත්මීය වශයෙන් ගන්න තැනැත්තාගේ సంతානෙහි රාගය වැඩෙන්නේ. උපන් සරාග චිත්තය ගැන කියන ලද පරිදි අනිත්‍ය ආදී වශයෙන් සලකන්නා වූ තැනැත්තාගේ సంతානෙහි එය නොවැඩෙන්නේ. භාවනාවේ හේතු කොට රාගය දුරු වී ඔහුගේ సంతානෙහි වීතරාග චිත්තයෝ පහළවන්නාහ. වීතරාග චිත්තයෝ යනු රාග විරහිත චිත්තයෝය. වීතරාග චිත්තය කෙරෙහිද ආත්ම සංඥාව ඇති විය හැකි. එය දුරුවීම පිණිස වීතරාග චිත්තය ආත්මයක් නොවන බව, ප්‍රත්‍යයෙන් හටගන්නා දෙයක් බව තේරුම් ගන්නා ආත්ම සංඥාව දුරුවන ලෙස සිහිය පිහිට විය යුතුය, භාවනා කළ යුතුය. එතකොට සරාග සිත, රාග සහිත සිත, ඒ ප්‍රිය අරමුණු ආදිය නිසා ඇති වුණා. එතකොට ඒ අවස්ථාව හඳුනාගත්ත කෙනාට මේ සරාග චිත්තය පිළිබඳව නුවණින් මෙනෙහි කිරීමෙන් මේ සිත නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ සිත් ඇතිවීම නවතිනවා. ඊළඟට වීතරාග, يعني වීතරාග කියලා කිව්වේ රාගය නොමැති සිත්. කුසල් සිත් වෙන්නට පුළුවන් නේද? රාගය නොමැති සිත් පහළ වෙන වීතරාග සිත්. එතකොට ඒ සිත් පිළිබඳවත් ඒ විදිහට කල්පනා කරන්නට, මනසිකාර කරන්නට ඕන. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන නිරුද්ධ වෙන බව, ආත්ම සංඥාව දුරවන විදිහට තමයි නුවණ මෙහෙවන්නේ. එතකොට ඒ විදිහට සරාග චිත්තය පිළිබඳව කිව්වා. ඊළඟට අනිත් සිත් පිළිබඳවත් ඒ විදිහටම නුවණින් කල්පනා කරන ඕන. ඊළඟට වීතරාග චිත්තය අරමුණක් එළඹ සිටීම හේතු කොට උපන් ධර්මයකි. එය මම නොවේ, මගේද නොවේ, අනිකෙක්ද නොවේ, අනිකෙකුගේද නොවේ.
එය මා විසින් උපදවන ලද්දේද නොවේ. අනිකකු විසින් උපදවන ලද්දේද නොවේ. ආරම්මනාදී ප්‍රත්‍යන්ගේ සංයෝගයෙන් වීතරාග චිත්තය තෙමේම උපන්නේ. ඒ වහා බිඳී යන බැවින් අනිත්‍ය ධර්මයකි. අනිත්‍ය බැවින් දුක්ඛ ධර්මයකි. දුක නිසාද හරයක් නැති නිසාද අනාත්ම ධර්මයකි. එතකොට සරාග චිත්තය වගේම වීතරාග චිත්තයත් ඒ විදිහටම හේතු ප්‍රත්‍යයන්ගෙන් ආරම්මනාදී ප්‍රත්‍යයන්ගෙන් ළඟට ලෝභය මෝහය ආදී හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ සිත ඇතිවුණු බව නුවණින් කල්පනා කරන කෙනාට ආත්ම සංඥාව දුරු කරගන්න පුළුවන්. ඒ වගේම සිහිනුවණ දියුණු කරගන්නට පුළුවන්. එතකොට මේ විදිහට ඒ සිත් පිළිබඳව අවදීන් ඉන්නට ඕනේ. රාගයක් ඇති වෙනකොට, රාග සිතක් ඇති වෙනකොට, සරාග සිතක් මේ රාග සහිත සිතක් ඇති වෙන බව තේරුම් ගන්නට ඕනේ, දැනගන්නට ඕනේ. ඒ රාග සහිත සිත තමා නොවන බවත්, ආත්මය නොවන බවත් දැනගන්නට ඕනේ. ඒ විදිහට වීත රාග සිත, සදෝස චිත්තය, වීත දෝස චිත්තය. එතකොට සදෝස කියල කිව්වෙ ද්වේෂ සිතයි. නේද? ද්වේෂය ඇතිවීම තමන්ට අකමැති දේවල් අරමුණු ලැබෙනකොට නේද බයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට සමහරක් වෙලාවලට ඊර්ෂ්‍යා සහගත ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්. නොසතුටක් ඇති වෙන්නට පුළුවන් නේද? ශෝකයක් ඒ ආදී හැම අවස්ථාවකදීම ද්වේෂය තමයි ලැබෙන්නේ. එතකොට ඒ විදිහට නොසතුටක්, දොම්නසක් ඇති වෙනවා කියලා කියන්නෙම දේශ සිත් තමයි ලැබෙන්නේ. එතකොට ඒ වෙලාවට අර සරාග චිත්තය පිළිබඳව නුවණ මෙහිව වගේ දේශය පහළ වෙනකොටත් ඒ විදිහට නුවණ යොමු කරලා සිත හඳුනගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් එය මනසිකාර කරන්නට, විදර්ශනයට ලක් කරන්නට ඕනේ. එතකොට ඒ විදිහට ඒ සිත් පිළිබඳව සමෝහ චිත්තය නේද, මෝහ සහිත සිත, ඊළඟට වීත මෝහ චිත්ත ආදී වශයෙන් මේ විදිහට සිතේ ප්‍රභේද රාශියක් පිළිබඳව දක්වලා තියෙනවා. එතකොට සංකිට්ත චිත්තය, වික්කිට්ත චිත්තය, මහග්ගත අමහග්ගත, සවුත්තර අනුත්තර. එතකොට මෙතන රූපාවචර අරූපාවචර සිත් පිළිබඳවත් මෙතන අපට ගන්නට පුළුවන්. ඒ විදිහට චිත්තානුපස්සනා භාවනාව ගැන තමයි පොතින් දක්වලා තියෙන්නේ. එතකොට මේ පොතේ ධර්ම ග්‍රන්ථයේ මේ පිනොතන මතක ඇති මුලින් ස්වාමින් වහන්සේ යෝජනා කරේ කායානුපස්සනා භාවනාව දියුණු කරගන්න හැටියට. මේ අනෙක් භාවනාවන් වේදනානුපස්සනා භාවනාව, ඊළඟට මේ චිත්තානුපස්සනා භාවනාවන්, ඒවා මූල කර්මස්ථානයේ හැටියට තියාගන්නේ නැතිව සෙසු භාවනාවන් හැටියට පුරුදු කරන හැටියට යෝජනා වුණේ. එතකොට මේ පිළිබඳව නැවතත් තවදුරටත් කරුණු අධ්‍යයනය කරනකොට මේ ගැන දැනගන්නට පුළුවන්. සදෝස චිත්ත, වීත දෝස චිත්තාදී ඉතිරිසිත් ගැනද ස්වසන්තානයේ සිත් උපදනා සිටි නුවණින් සලකා බලා ඒ ඒ අවස්ථාවලදී භාවනා කරනු. සදෝස චිත්තය යනු ද්වේෂයෙන් යුක්ත සිතය. වීත දෝස චිත්තය යනු ද්වේෂයෙන් තොර වූ සිතය. සමෝහ චිත්තය යනු මෝහය සහිත සිතය. වීත මෝහ චිත්තය යනු මෝහය නැති සිතය. සංකිට්ත චිත්තය යනු හැකිලුණු සිතය. වික්කිට්ත චිත්තය යනු නොසන්සුන් සිතය. මහග්ගත චිත්තය යනු මහත් බවට පැමිණි රූපාවචර අරූපාවචර සිත්ය. අමහග්ගත චිත්තය යනු කාමාවචර චිත්තය. සෞත්තර චිත්තය යනුද කාමාවචර චිත්තය. මේ අනුත්තර චිත්තය යනු රූපාවචර අරූපාවචර සිත්තය. ලෝකෝත්තර සිත් මෙහි නොගනු ලැබේ. සමාහිත චිත්තය යනු අප්පනා සමාධි, උපචාර සමාධි වලින් යුක්ත චිත්තය. අසමාහිත චිත්තය යනු ඒ සමාධි දෙකින් එකකුදු නැති සිතය. විමුක්ත චිත්තය යනු තදංග වශයෙන් හෝ විෂ්කම්බන වශයෙන් හෝ කෙලෙසුන්ගෙන් මිදුණු සිතය. අවිමුක්ත චිත්තය යනු කෙලෙසුන්ගෙන් නොමිදුණු සිතය. තොට විදිහට ඒ සිත් වර්ග පිළිබඳව තමයි දක්වල තිබෙන්නේ. එතකොට දැන් වීතරාග චිත්තය කියලා කිව්වහම අවිමුක්ත චිත්තය කියලා ගන්න පුළුවන්. කෙලෙසුන්ගෙන් මිදෙල නැති
එතකොට කුසල සිතක් නම් විමුක්ත චිත්ත ඒ වෙලාවට තදංගාදි වශයෙන් මේ කෙලෙස් ධර්මයන් නොමැති ආදි වශයෙන් ගන්න පුළුවන්. එතකොට ඒ සිත් පිළිබඳව තමයි දක්වලා තියෙන සමහරේ වගේ සමාන වචන රාශියක් තිබෙනවා. දැන් රූපාවචර අරූපාවචර ආදී මහග්ගත සිත් පිළිබඳව. ඉතින් මෙතනදී මේ ඒ සිත් පිළිබඳව යම්කිසි අවබෝධයක් දියුණු කරගත්ත කෙනෙකුට චිත්තානුපස්සනා සතිපට්ඨාන දියුණු කරන්නට පහසුවක් වෙනවා. ආත්ම සංඥාව දුරු කරගන්නට චිත්තානුපස්සනා භාවනාව වැඩිමින් අවකාශ සැලසෙනවා. ඊළඟට තිබෙනවා ධම්මානුපස්සනා සතිපට්ඨානය. එතකොට සතර සතිපට්ඨානය තුළ අපට භාවනා ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රම හතරක් පිළිබඳව තමයි දැක්කුනේ. එතකොට කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව කියන ඒ අනුපස්සනා තුන පිළිබඳව අපි කොටින් සාකච්ඡා කළා. ඊළඟට ධම්මානුපස්සනා සතිපට්ඨානී පිළිබඳවයි තිබෙන්නේ. ධම්මානුපස්සනා සතිපට්ඨානී නීවරණ සම්මර්ෂණය, ස්කන්ධ සම්මර්ෂණය, ආයතන සම්මර්ෂණය, බෝධ්‍යංග සම්මර්ෂණය, ආර්ය සත්‍ය සම්මර්ෂණය යයි ධම්මානුපස්සනා සතිපට්ඨානේ පස් ආකාරයකින් මහා සතිපට්ඨාන සූත්‍රාදී දක්වා තිබේ. එතකොට ධම්මානුපස්සනා සතිපට්ඨානය කොටස් පහක් යටතේ තමයි දැක්වෙන්නේ. නීවරණ ස්කන්ධ, ආයතන, ඊළඟ බොද්ධංග සහ නැත්නම් බොද්ධංග සහ ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය කියන මේ කරුණු පහ යටතේ තමයි ධම්මානුපස්සනා සතිපට්ඨානය උගන්වන්නේ. එතකොට මුලින් තියෙනවා නීවරණ සම්මර්ෂණය. එතකොට නීවරණ කියන මාතෘකාව මම හිතනවා මේ පින්නතුන්ට ගොඩක් හුරු පුරුදු මාතෘකාවක්නේ. අපි බලමු නීවරණ විපස්සනාව යටතේ මොනවද එන කරුණු කියලා. කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීන මිද්ද නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය යයි නීවරණ ධර්ම පසෙකි. නීවරණය නම් යෝගාවචරණයට ධ්‍යාන මාර්ගඵල ධර්මයන් උපදවා ගැනීමට ලබා ගැනීමට බාධා කරන ධර්මෝ. නීවරණයන් දුරුකර නොගෙන ධ්‍යානාදී ධර්මයන් කිසිවකුට නොලැබිය හැකිය. ධ්‍යානාදී ලැබීමේ මහත් බලාපොරොත්තුවෙන් පන්සල් ජීවිතය හැර අරණ්‍යගතව භාවනා කරන්නා වූ බොහෝ පැවිද්දන්ට අවුරුදු ගණනක් දුක්ගෙනද උපචාර සමාධි මාත්‍රයක්වත් ලබන්නට නොහැකි වන්නේ ඔවුන් කෙරෙහි ඇති නීවරණයන් නිසාය. නීවරණයන්ගෙන් ගහන වූ සිත් ඇති බොහෝ යෝගාවචරයෝ තමන් කෙරෙහි නීවරණයන් ඇති බව පවා නොදනිතින්. පන්සල් ජීවිතය හැර අරණ්‍යට ගියා වූ භික්ෂු තෙමේ අරණ්‍යට ගිය පමණින් තමා ශුද්ධ වූයේ සිතයි. නීවරණයන් නිසා සමාධිය නොලබන්නා වූ ඒ භික්ෂු තෙමේ තමාට සමාධිය නොලැබීම ගැන අනිකක් සිතයි. මේ බොහෝ යෝගාවචරයන්ට වරදින කරුණකි. නීවරණ දුරුකර ගැනීම තබා තම තමන් කෙරෙහි ඒවා ඇති නැති බව තේරුම් ගැනීම පවා ඉතා දුෂ්කර කාරණයකි. කවර ආකාරයකින්වත් යෝගාවචරයන් විසින් නීවරණ තුනී කරගත යුතුය. එසේ නොකොට කොතෙක් කල් අරන්නේ සිටියා, කොතෙක් දුක් ගත්තත්, කොතෙක් භාවනා කළත් භාවනාවෙන් බලාපොරොත්තු වන ඵලය නොලැබිය හැකිය. එබැවින් සෑම යෝගාවචරයෙකු විසින්ම නීවරණයන් ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. නීවරණ මනස්කාරය භාවනාවක් වශයෙන් දක්වා තිබෙන්නේ දෙහි. එතකොට නීවරණ කියලා කිව්වේ නේද උතුරු මිනිස් දම් ආවරණය කරන ධ්‍යාන මාර්ගඵල මේවා ලබා ගැනීමට බාධා කරන ඒවට තමයි නීවරණ කියලා කිව්වේ. එතකොට මේ නීවරණ නොඑක් වේශීන් යෝගාවචරයන්ගේ ಗುಣ ධර්ම දියුණු කරන්නට උත්සාහවත් වන අයගේ සිත සතන් තුළ ලැබෙන්නට පුළුවන්. නීවරණ වලින් මැඩපවත් වෙනකොට ඒ භාවනා කිරීම, සමාධිය දියුණු කිරීම කරන්නට අපහසු වෙනවා. ඒ නිසා නීවරණ දුරු කර ගැනීමට නීවරණ පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇති කර ගත යුතු වෙනවා. නීවරණ ඇතිවන්නේ කොහොමද? නීවරණ දුරු කරගන්නේ කොහොමද? යනාදී වශයෙන්.
අපි බලමු කාමච්ඡන්ද නීවරණය පිළිබඳව. කාමච්ඡන්ද නීවරණය යනු චක්ෂුරාදී ඉන්ද්‍රයන් පිනවන්නා වූ වස්තුන් ගැන හා පුද්ගලයන් ගැනද ක්‍රියා ගැනද ඇතිවන්නා වූ ලෝභයය. ආහාරපාන වස්ත්‍ර ආභරණ යාන වාහන මිල මුදල් ආදී වස්තු ගැන තදින් කාමච්ඡන්ද ඇතිවේ. ප්‍රිය පුද්ගලයන් ගැන හා ඇතැම් ක්‍රියා ගැනද තදින් කාමච්ඡන්දය ඇතිවේ. ඇසට පෙනෙන කනට ඇසෙන සෑම දෙය ගැනම් සාමාන්‍යයෙන් කාමච්ඡන්දය ඇතිවන බව කිය යුතුය. අඹුදරුවන් හැර ධනය හැර වනගතව යෝගයට බැස සිටින පින්නතුන්ට බාධක වන්නේ සියල්ල සම්බන්ධයෙන් නැත්තාව කාමච්ඡන්දය. සමාධියට ඉතාම සතුරු වන්නේද කාමච්ඡන්ද නීවරණය. එතකොට මේ ඉඳුරන් පිනවීමට තිබෙන කැමැත්ත තමයි සරලව කිව්වොතින් කාමච්ඡන්දය කියලා කියන්නේ, සහ එහෙම නැත්නම් ඒ සඳහා තිබෙන තෘෂ්ණාව ලෝභය කියලා කියන්නත් පුළුවන්. එතකොට තමන්ගේ ඉඳුරන් පිනවන, එහෙම නැත්නම් සතුට සොම්නස ලැබෙන සියලුම අරමුණු, බොහෝ අරමුණු කාමච්ඡන්දයට ඇතුළත් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒවා ඒ අරමුණු දැකලා තෘෂ්ණාවන් නැති වෙනවා නම්, ලෝභ මූල ස්වභාවයන් නැති වෙනවා නම් කාමච්ඡන්ද නීවරණය හැටියට දක්වන්නට පුළුවන්. අනේකාකාරයන් අනේකාරම්මණයන් සම්බන්ධයෙන් පවත්නා වූ අනේකාකාර කාමච්ඡන්දයන්ගෙන් යෝගාවචරයන්ට වඩාම බාධක වන්නේ සියල්ල සම්බන්ධ කාමච්ඡන්දය. එබන්දක් ඇති බව පවා බොහෝ දෙනා නොදනිති. එහෙත් එය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බාල මහලු සෑම දෙනා කෙරෙහිම තදින්ම ඇත්තා වූ කාමච්ඡන්දයකි. මේ මිනිසුන්ට යම්කිසි එක් වැඩක් කරමින් හෝ වැඩක් නොකරමින් හෝ එකතැන විසිය නොහැක්කේ ඔවුන් ලෝකය බලබලා ඇවිදින්නේ සියල්ල පිළිබඳ වූ කාමච්ඡන්දය නිසායි. ඒ කාමච්ඡන්දය නැමැති ගින්නට ආහාර නොදී සිටිය නොහැකි බැවින් කාමච්ඡන්දයට ආහාර සපයමින් ඔවුහු ඇවිදිති. දක්නට ලැබෙන අලුත් අලුත් දේ ඒ කාමච්ඡන්දේ ආහාරයෝය. වටපිට ඇති දෑ නොබලා වටපිට සිටින අය කරන දෑ නොබලා වටපිට සිටින අය හා කතා නොකර සිටින කල්හි පුද්ගලයාගේ సంతානෙහි ඇති සියල්ල පිළිබඳව කාමච්ඡන්ද ගින්න තදින් ඇවිලෙන්නට වන්නේ. ඒ දැවීම ඉවසාගත නොහැකි බැවින් ඒ නිවා ගැනීමට ලෝකේ බලන්නට යන්නේ. කතා කරන්නට අය සොයන්නේ එයින් ඒ කාමච්ඡන්ද ගින්න ආහාර ලැබ ඒ අවස්ථාවට නිවෙන්නේ. සියල්ල සම්බන්ධෙහි කාමච්ඡන්දය පුද්ගලයන් කෙරෙහි කොතරම් බලවත්ව තිබේද යන බව දත හැකි වන්නේ බලන්නට අමුතු දෙයක් නොලැබ කතා කරන්නට කෙනෙකු නොලැබ සිටින්නට වූ විටය. එසේ සිටින්නට වූහොත් ඒ මිනිසාට ඉවසිය නොහෙන දුකක. ඒ දුක නම් කාමච්ඡන්දේ දැවීමයි. එතකොට මේ තුලින් අපට අපේ සිත් සතන් වල ඇතිවන කාමච්ඡන්දේ පිළිබඳ යම් කිසි අදහසක් ඇති කර ගන්නට පුළුවන් නේද? අප කොච්චර මේ දුරට මේ විදිහේ නීවරණ ධර්මයන් අප තුල තියෙනවාද කියලා මේ තුලින් යම් කිසි අවබෝධයක් ඇති කර ගන්නට පුළුවන්. ඇවිද ලෝකය දෙස බලමින් එය නොනිවෙන කල්හි වටපිට ඇති දේ පිළිබඳ වූ අනේක ප්‍රකාර සිතවිලි මිනිසාට පහළවන්නේ කිසි ප්‍රයෝජනයක් නැත්තා වූ සිතවිලි පහළවන්නේද කාමච්ඡන්දේ නිසාය. භාවනා කරන්නා වූ තැනැත්තාගේ සිත ඒ අරමුණෙහි නොපිහිටා කිසි ප්‍රයෝජනයක් නැත්තා වූ දේ සම්බන්ධ සිතවිලි නිතරම පහළවන්නේද ඒ කාමච්ඡන්දේ නිසාය. එබැවින් යෝගාවචරයන්ට ඇත්තා වූ මහා බාධාවත් ඒ දුරුකර ගැනීමට දුෂ්කර වූ නීවරණයක් ඒ කාමච්ඡන්දේ බව දත යුතුය. ධන පුත්‍ර භාර්යාදීන් ගැන ආශාව නොහල ගිහියන්ට හා විහාරාරාමාදිය ගැන ආශාව නොහල පැවිද්දන්ටත් ඒවා පිළිබඳව ආශාව වූ කාමච්ඡන්දේද බාධක වන්නේ. කාමච්ඡන්දයෙන් වන බාධාව නැතිකර ගැනීම පිණිස යෝගාවචරයන් විසින් කාමච්ඡන්දය ගැන සිතා බැලිය යුතුය. එය කරන්නේ මෙසේය. තමන් කෙරෙහි කාමච්ඡන්දය ඇතද නැතද කියා පළමුකොට විමසිය යුතුය. මෙසේ අදහස් කරන ඇති නැති බව වනාහි මෙනෙහි කරන අවස්ථාවෙහි කාමච්ඡන්දය ඉපිද ඇති නැති බව නොවේ.
සමුච්ඡේද ප්‍රහාණයෙන් මතු කිසි කලෙක නූපදනා පරිදි ප්‍රහාණයෙන් කළ නොකළ බවද නොවේ. තමන්ගේ සමාධියට බාධා වන පරිදි නිතර කාමච්ඡන්දේ ඉපදීම මෙහි අදහස් කරන කාමච්ඡන්දය ඇති බවය. එතකොට අපි දන්නවා කාමච්ඡන්දය සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ ධර්මාවබෝධයේදී. එතකොට එතනින් මෙහා ඉන්න අයට කාමච්ඡන්දය ඇති වෙන්නට පුළුවන්. එතකොට භාවනාවට බාධා වන පරිදි කාමච්ඡන්දය ඇති වෙනවා නම් ඒ පිළිබඳව දැන ගැනීම තමයි මෙහිදී අදහස් වුණේ. එසේ නිතර නිතර උපදනා බව කාමච්ඡන්දේ නැති බවය. තමාගේ సంతානෙහි කාමච්ඡන්දේ නිතර නිතර උපදී නම් කාමච්ඡන්දේ තමා කෙරෙහි ඇතැයි සැලකිය යුතුය. නිතර නූපදී එය යටපත් වී තිබේ නම් කාමච්ඡන්දේ නැතේයි සැලකිය යුතුය. අන්‍ය නීවරණයක් ඇති නැති බව සලකන්නා වූ ක්‍රමයේද එයමය. නිරන්තරයෙන් කාමච්ඡන්දාදී සිතිවිලි පහළ වෙනවා නම් තමා තුළ කාමච්ඡන්දේ ඇති බව භාවනා ආදියට බාධා කරන බව දැනගත යුතු වෙනවා. අනිත් නීවරණ ධර්මයන් පිළිබඳවත් ඒ විදිහට සලකන්නට කියලා දක්වලා තිබෙනවා. භාවනා කරන කල්හි සිත සමාධිගත නොවේ නම් නොඑක් අරමුණු වලට යේ නම් මේන් කාමච්ඡන්දේ ඇති බව දත යුතුය. ඒ ඇති නැති බව සිතා බලා තමා කෙරෙහි කාමච්ඡන්දේ නැත්තේ නම් මා කෙරෙහි කාමච්ඡන්දේ ඇත්තේ යයි සිතිය යුතුය. ඉදින් කාමච්ඡන්දේ නැත්තේ නම් මා කෙරෙහි කාමච්ඡන්දේ නැත්තේ යයි සිතිය යුතුය. ඉක්බිති නූපන් කාමච්ඡන්දේ ඉපදීමේ හේතු සිතිය යුතුය. උපන් කාමච්ඡන්දේ දුරු වීමේ හේතු සිතිය යුතුය. ප්‍රහාණය කරන ලද කාමච්ඡන්දේ මතු කිසි කලෙක සසන්තානී නූපදනා ලෙස දුරු කරන සිට සිටිය යුතුය. එසේ කිරීම කාමච්ඡන්දේ පිළිබඳ වූ භාවනාවයි. එතකොට දැන් කාමච්ඡන්දාදී නීවරණ පිළිබඳව සාමාන්‍ය කෙනෙකුට යම් කිසි අදහසක් කර ඇති කර ගන්නට පුළුවන්ගනේ මේ විදිහේ ධර්මයේ පිළිබඳව යම් කිසි උනන්දුවක් අධ්‍යයනයක නිරත වෙන කෙනෙකුටයි. එහෙම නැත්නම් ඒ නීවරණ ධර්ම සාමාන්‍ය දෙයක් හැටියට තමයි ලෝකයා සලකන්නේ. එතකොට ධර්මයේ පිළිබඳ විශේෂ වශයෙන් ආකල්ප වෙනස් කරගත්තේ නැති වුණොත් මේ විදිහේ මේ තත්වයන් නේද කාමච්ඡන්දාදී නීවරණ ධර්ම මේ නොතිබිය යුතු දේවල් හැටියටවත් ඇතැම් විට නොතේරෙන්නට පුළුවන්. ඒ නිසා මේ විදිහට මේ කරුණු ඉගෙන ගන්නකොට දැනගන්නකොට තමයි ඒවා පිළිබඳව යථාවබෝධය ඇති කරගන්නට පුළුවන්. සහ ඒ භාවනා කෘත්‍යයන් නේද සිත දියුණු කිරීම ආදියට මේ නීවරණ ධර්ම කුතෙක් විදිහට බාධා කරනවද කියලා දැනගන්නට පුළුවන් මේ විදිහේ අධ්‍යයනයක් කරන කොටයි. ඒ නිසා මේවා පිළිබඳව හොඳට කරුණු කාරණා දැනගෙන මේ නීවරණ ධර්මයන් නේද යටපත් වෙන විදිහට නීවරණයන්ට ගොදුරු නොවී කටයුතු කෙරෙන විදිහට වැඩ කටයුතු සම්පාදනය කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනි. අත්ති භික්කවේ සුබ නිමිත්තං තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා කාමච්ඡන්දස්ස උප්පාදාය උප්පන්නස්සවා කාමච්ඡන්දස්ස බිහියෝ භාවාය වේපුල්ලාය. එතකොට කාමච්ඡන්දය වැඩෙන හේතු තමයි ඒ දැක්වේ. කාමච්ඡන්දය වැඩෙන්නේ සුභ නිමිත්ත කෙරෙහි අයෝනිසෝ මනසිකාරය කිරීමෙන්. අයෝනිසෝ මනසිකාරයෙන් සුභ නිමිත්ත මෙනෙහි කිරීමෙන් තමයි කාමච්ඡන්දය දියුණු වෙන්නේ. ඒ වගේම දියුණු වෙච්ච කාමච්ඡන්දය තව තවත් වැඩි වෙන්නේ ඒ විදිහට අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කිරීමෙන්. කාමච්ඡන්ද සංඛ්‍යාත ලෝභය කෙරෙහි හා ලෝභනීය වස්තුන් කෙරෙහි නුසුදුසු පරිදි මෙනෙහි කිරීම බහුල බව නිසා නූපන් කාමච්ඡන්දේ උපදනා බවද උපන් කාමච්ඡන්දේ නැවත නැවත ඉපදීම් වශයෙන් වැඩෙන බවද ඉහත කී දේශනින් දැක්වේ. එක් දෙයක් ගැන කාමච්ඡන්දේ ඇති කලෙහි ආදීනමය සලකාය ප්‍රහාණය නොකොට ඇති වූ කාමච්ඡන්දේ පිළිගෙන එයට ඕනෑ කරන දේ සෙවීමට කාමච්ඡන්දයට උවමනා සැටියට ක්‍රියා කරන්නටත් ගියහොත් ඒ නිසා තවත් බොහෝ දේවල් පිළිබඳ කාමච්ඡන්දිය උපදිති. තොර නුවණින් කටයුතු කරන කෙනෙකුට මුලින්ම කාමච්ඡන්දයක් ඇති වුණොත් ඒ පිළිබඳව දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. තොර කාමච්ඡන්දය පිළිබඳව හඳුනාගත්තේ නැත්නම් එය තව තවත් වැඩෙන්නට පුළුවන් සහ ඒ හරහා තවත්
බොහෝ කාමච්ඡන්දයන් නීවරණ යට ඇතිවෙන්නට පුළුවන් බවයි දැක්වුවේ. භාවනාවන් යෝගීව හුදෙකලා වාසය කරන භික්ෂුවකට මාහට තනිව විසීම අපහසුය. දෙවැන්නක වශයෙන් මට උපකාරයට ගෝලයකු සොයාගත යුතුය. ගෝලයකු ගැන කාමච්ඡන්දය ඇති හොත් ඒ කාමච්ඡන්දය නිසා ගෝලයාට වුවමනා වාසස්ථාන, ආහාරපාන, වස්ත්‍ර, බෙහෙත් ආදී බොහෝ උපකරණයන් සම්බන්ධයෙන් බොහෝ කාමච්ඡන්දය පහළ වෙති. ඇති වූ පළමු කාමච්ඡන්දයේ ආදීන මෙනෙහි කොට ඒ ප්‍රහාණය කළේ නම් පසූපදනා බොහෝ කාමච්ඡන්දය නූපදනා. ඒ සියල්ලම වන්නේ පළමු ඇති වූ කාමච්ඡන්දය හොඳ හැටියට පිළිගැනීම නිසාය. කාමච්ඡන්දය පිළිබඳව නුසුදුසු පරිදි මෙනෙහි කිරීම බහුල බව නිසා නූපන් කාමච්ඡන්දයන්ගේ ඉපදීම වේ යයි වදාරණ ලද්දේ එහෙමි. ස්ත්‍රී රූප, පුරුෂ රූප ආදී ලෝභනීය වස්තුන්හි ආස්වාදනීය භාවයක් ඇතුවා මෙන් ආදීනව රාශියක්ද ඇත්තේ. ඒවා යති ආදීනව පක්ෂය වූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ භාවය නොසලකා ලෝභනීය වස්තුන් නිත්‍ය, සුඛ, සුභ, ආත්ම වශයෙන් සැලකීම ලෝභනීය වස්තුන් කෙරෙහි නුසුදුසු පරිදි මෙනෙහි කිරීම. එයින් නූපන් කාමච්ඡන්දය උපදින්නේ, උපන් කාමච්ඡන්දය වැඩින්නේ. එතකොට අපි කලින් කතා කරලා තිබෙනවා මේ සාමාන්‍ය සත්‍යය නේද, ධර්මය පිළිබඳව විශේෂ ආකල්ප වෙනසක් ඇති කරගත්තේ නැති අසුතවත් පෘථග්ජන අය ඒ අරමුණු, ප්‍රිය අරමුණු ලෝභනීය විදිහට නේද, ආස්වාදනීය විදිහට තමයි අරගන්නේ. ඒවායි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම භාවය පිළිබඳව කල්පනා මාත්‍රයක්වත් ඇති කරගන්නට ඉඩකඩක් නැහැ. එතකොට මේ විදිහට ධර්මය පිළිබඳව අධ්‍යයනයක යෙදෙන කෙනෙකුට මේ ප්‍රිය ආරම්මණයන් ලැබෙනකොට දේව පිළිබඳව නුවණින් මනා මෙනෙහි කරන්නට අවස්ථාව සැලසෙනවා. ඒ තුළින් නීවරණ ධර්මයන් වලට යටපත් නොවී කටයුතු කරන්නට අවස්ථාව ලැබෙනවා. එහෙම නැත්නම් වෙන්නේ ඒ නීවරණ ධර්ම බලවත් වෙන එක. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වෙනුවට නිත්‍ය, සුඛ, ආත්ම සංඥා තමයි දුරු වැඩි වෙන්නේ. ඒ තුළින් මේ කාමච්ඡන්දාදී නීවරණ බලවත් වීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට සුභ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරය නුනුවණින් මෙනෙහි කිරීම තමයි කාමච්ඡන්දය ඇතිවෙන්නට හේතු වශයෙන් කතා කළේ. එතකොට අත්ති භික්කවේ අසුභ නිමිත්තං තත්ත යෝනිසෝමනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා කාමච්ඡන්දස අනුපාදාය උප්පන්නස්සවා කාමච්ඡන්දස පහනාය නබීයෝ භාවාය. අශුභ ධානීහ අශුභාරම්මනී සුදුසු පරිදි මෙනෙහි කිරීම බහුල බව හේතුකොට නූපන් කාමච්ඡන්දේ නූපදමේ උපන් කාමච්ඡන්දේ දුරුවන්නේ නැවත නැවත ඉපදීම් වශයෙන් නොවැඩෙන්නේය. එතකොට කාමච්ඡන්දය ඇති නොවීමට නේද මොකද්ද කරන්න ඕන කියලා කිව්වේ. එතකොට අසුභාරම්මණය දියුණු කරන්නට අවශ්‍යයි. අසුභ භාවනාව දියුණු කිරීම කරන්නට ඕන. ඊළඟට යෝනිසෝ මනසිකාරය අපි චිත්තානුපස්සනා භාවනාවේදී කතා කළේ ඒ සිත් පහළ වෙන්නේ කොහොමද කියලා නුවණින් මෙනෙහි කිරීම. එතකොට මේ විදිහට කාමච්ඡන්දය දුරු වෙන විදිහට කටයුතු කරන්නට අවශ්‍යයිදී ප්‍රධාන වශයෙන් අසුභ නිමිත්ත නේද, දෙතිස් කුණප කොටස් ආදී පිළිබඳව භාවනාව දියුණු කරන කෙනෙකුට කාමච්ඡන්ද නීවරණය යම් පමණකට යටපත් කරගන්නට දුරු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි යෝනිසෝ මනසිකාරය. මේ විදිහට කටයුතු කිරීමෙන් නූපන් කාමච්ඡන්දය උපදින්නේ නැහැ. කාමච්ඡන්දයක් ඇති වුණත් ඒ දුරු කරගන්නට පහසු වෙනවා. නැවත නැවත ඇති නොවීම වශයෙන් ඒක අඩු කරගන්නට පුළුවන්. කාමච්ඡන්දයට හේතු වන සෝබන, ස්ත්‍රී, පුරුෂ රූපාදීද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ ස්වභාවයයි. ඒවායි ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ ස්වභාවය සලකන්නන්ට ඒවා ගැන කාමච්ඡන්දය නූපදනේ. කලින් උපන් කාමච්ඡන්දයක් ඇතිනම්
ඒද දුරුවන්නේ. එබැවින් අසුභ නිමිත්තෙහි සුදුසු පරිදි මෙනෙහි කිරීමෙන් නෝපන් කාමච්ඡන්දය නුපදමිනි යයි ද කියනු ලැබේ. තවත අසුභාරම්මණය සිතට ගැනීම, අසුභ භාවනාව යෙදීම, චක්ෂුරාදී ඉන්ද්‍රිය සය ආරක්ෂා කිරීම, ආහාරයේ පමණ දන්නා බව, කල්යාණ මිත්‍රයන් ඇති බව, සප්‍රාය කතා ඇති බව යන මේ කරුණු සයද කාමච්ඡන්දය දුරුවීමේ හේතු වශයෙන් දක්වා තිබේ. දස අසුභයන්ගේ නිමිති සිතට ගන්නා තැනැත්තාට ඒ හේතුවෙන් කාමච්ඡන්දය දුරුවේ. අසුභ නිමිති සිතට ගැනීම යයි කියනු ගැනීම යනු සිතට අසුභය පෙනෙනසේ පුරුදු කිරීමෙන් අසුභ භාවනා කරන්නහුටද කාමච්ඡන්දය නූපදී. චක්ෂුරාදී ඉන්ද්‍රිය සය ආරක්ෂා කිරීමෙන් ඒ ඉන්ද්‍රියන්ට ඉෂ්ඨානිෂ්ඨ ආරම්මණයන් එළඹ සිටි කල්හි ඒවා නිසා රාගාදී ක්ලේශයන් හා ද්වේෂාදී ක්ලේශයන් නූපදනා සිටියට සිහියෙන් යුක්ත වීමයි. එසේ කරන්නහුටද කාමච්ඡන්දය දුරුවේ. පමණ ඉක්මවා ආහාර නොගෙන ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් යුක්තව පමණට ආහාර වළඳන්නා වූ තැනැත්තා හටද කාමච්ඡන්දයේ ඉපදීම අඩුවේ. අසුභ භාවනාවෙහි යෙදෙන කල්යාණ මිත්‍රයන් සේවනය කරන්නා හටද කාමච්ඡන්දය දුරුවේ. කාමච්ඡන්දය දුරුවීමට සප්‍රාය කතහ නම් දස අසුභයන් පිළිබඳ කතාවයි. අසුභ කතා කිරීම හා ඇසීම කාමච්ඡන්දය දුරුකර ගැනීමට ඉතාම හොඳ මගකි. කියන ලද කරුණු වලින් යටපත් කිරීම වශයෙන් කාමච්ඡන්දය දුරුකරගෙන භාවනාවෙහි යෙදෙන්නා වූ යෝගාවචරයා හට අරහත්වයට පැමිණීමෙන් මේ කාමච්ඡන්දය මතු කිසි කලෙක නූපදන පරිදිින් දුරුවන්නේ. එතකොට ඔන්න කාමච්ඡන්දය නීවරණ ධර්මයේ පිළිබඳව තමයි ඔය කරුණු සාකච්ඡා කළේ. එතකොට භාවනා කරන්නට බලාපොරොත්තු වෙන, එහෙම නැත්නම් භාවනාව දියුණු කරන්නට උත්සාහවත් වන යෝගාවචරයන්ට මේ නීවරණ ධර්ම පිළිබඳව ඒ නීවරණ ඇතිවෙන හේතු මොනවාද? මේ දේ නීවරණ වැඩින්නේ කොහොමද? සහ නීවරණ දුරු කරගන්නේ කොහොමද කියන මේ පිළිබඳව යම්කිසි වැටහීමක් අවබෝධයක් අවශ්‍ය කරනවා. එතකොට අපි නීවරණ ඇතිවෙන හැටි කතා කරා, නීවරණ වැඩි වෙන හැටි කතා කරා, ඒ වගේම නීවරණ දුරු කරගන්නට අවශ්‍ය කරන්නේ කුමන මොනවාද කියලා කතා කරා නේද? එතකොට නීවරණ මෙතන කාමච්ඡන්ද නීවරණය අඩු කරගන්නට, දුරු කරගන්නට කරුණු හයක් පිළිබඳව අවසන් වශයෙන් කතා කළා. අසුභාරම්මණය සිතට ගැනීම නේද? ආධ්‍යාත්මික බාහිර මේ දේවල් පිළිබඳව අසුභාරම්මණය, විශේෂයෙන් සප්ත සංඥා පිළිබඳව, සත්වයන් පිළිබඳව මෙතන අපට ගන්න පුළුවන් නේද? ස්ත්‍රී පුරුෂාදී වශයෙන් එතකොට දෙතිස් කුණප පිළිබඳව භාවනා කිරීම, පිළිකුල් භාවනා හොඳට දියුණු කරන කෙනෙකුට ඒ අසුභාරම්මණය දියුණු කරන්නට පුළුවන්. ඒ තුළින් කාමච්ඡන්ද නීවරණය ඇතිකර මේ ඇතිවීම වළක්වා ගන්නට, එහෙම නැත්නම් ඇතිවෙච්ච කාමච්ඡන්දයන් දුරු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට අසුභ භාවනාවේ යෙදීම, චක්ෂුරාදී ඉන්ද්‍රිය සය ආරක්ෂා කිරීම, එතකොට සිහිය දියුණු කරගත්ත කෙනෙකුට ඒ ඉන්ද්‍රියන්ට ලැබෙන අරමුණු වල යථා ස්වභාවය පිළිබඳව මෙනෙහි කිරීමෙන් ඒ කාමච්ඡන්දය දුරු කරගන්නට පුළුවන්. එතකොට සිහිය විශේෂයෙන් වැදගත් වෙනවා ඉන්ද්‍රිය ආරක්ෂා කරගන්නට. ආහාරෙහි පමණ දන්නා බව, එතකොට ආහාරයත් ප්‍රමාණයට තමයි ගන්නට තිබෙන්නේ. එහෙම නැත්නම් එයත් නීවරණ වැඩි වෙන්නට හේතුවක් වෙනවා, කල්යාණ මිත්‍රයන් නැති බව. එතකොට අපේ පින්නතුන් දන්නව නේද, බුද්ධ ශාසනයේහි කල්යාණ මිත්‍රයන් ඉතාමත්ම විශේෂ තැනක් ගන්නවා. කල්යාණ මිත්‍රයන් ආශ්‍රයෙන් තමයි කුසල් අකුසල් ගැන දැනගන්න පුළුවන් වෙන්නේ නේද? ඊළඟට මේ ධර්මය පුරුදු කිරීම පිළිබඳව, ධර්මයේ පිළිබඳව හරියට කරුණු දැනගන්නට පුළුවන් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන්. එතකොට කල්යාණ මිත්‍රයන් නැති බවත් නීවරණ යටපත් කරගන්නට, දුරු කරගන්නට හේතුවක්. ඊළඟට සප්‍රාය කතා, මේ නීවරණ ධර්මයන් නැතිවීම, නැතිවීම ආදී පිළිබඳව, දස අසුභයන් ආදී පිළිබඳව කතා
කිරීමෙන් එහෙම නැත්නම් සාකච්ඡා කිරීමෙන් ඒ දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් කාමච්ඡන්ද නීවරණය දුරු කරගන්නට යටපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට කාමච්ඡන්දය යටපත් කරගෙන භාවනා දියුණු කිරීමෙන් නේද අරහත් භාවයට අරහත් ඵලයට පත්වීමෙන් නැවත මේ කිසි කලෙක නූපදන විදිහට නීවරණ ධර්මයන් දුරු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට තියෙනවා ව්‍යාපාද නීවරණය. යම්කිසි පුද්ගලයෙකු ගැන හෝ වස්තුවක් ගැන හෝ ක්‍රියාවක් ගැන හෝ විරුද්ධ ස්වභාවය අප්‍රිය ස්වභාවය ව්‍යාපාදය. ක්‍රෝධ, කෝප, වෛර, දේශ, භය යන වචනවලින් කියවෙන්නේද ඒ ව්‍යාපාදයම. ධ්‍යානාදී ධර්මයන් ලැබීමට බාධා කරන බැවින් ඒ ව්‍යාපාදයම ව්‍යාපාද නීවරණ නම්බේ. යම් කිසිවෙකු ගැන තද කෝපයක් තද වෛරයක් ඇති තැනැත්තා භාවනාවට පටන්ගත් කල්හි ඔහුගේ සිත වරින් වර විරුද්ධකාරයා දෙස නැහැරෙනි. එයින් ඔහුට භාවනාව අමතක වන්නේ එබැවින් ඒ කෝපය ධ්‍යානාදිහට බාධා වෙයි. සසර කලකිරී පැවිදි වී අරණ්‍යගතව භාවනා කරන්නා වූ සියලු සතුන් කෙරෙහි මෙත්සිත පවත්වන්නා වූ යෝගාවචරයන්ට අනුන් හා වෛර ඇතිවන්නේ නැත. එබැවින් යෝගාවචරයන්ට එබඳු ව්‍යාපාදවලින් බාධාවක් නැත. අරණ්‍යක හෝ අන් විවේකස්ථානයක හෝ තනිව වාසය කරන කල්හි සමහරුන්ට බය ඇතිවේ. එයද ව්‍යාපාද නීවරණය. රිසිසේ ආහාර පාන ආදී නොලැබීමෙන්ද තවද නොයෙක් කරුණුවලින්ද සමහර යෝගාවචරයන්ට බොහෝ දුක් ඇතිවේ. ඒ දුක් නිසා ඔවුනට නොසතුටක් ඇතිවේ. එයද ව්‍යාපාද නීවරණය. බොහෝ දුක්ගෙන භාවනා කරන්නා වූ යෝගාවචරයනට ඒ භාවනාවෙන් තමා බලාපොරොත්තු වන තරමට ඵල නොලැබෙන කල්හිද තමාගෙන හා තමන්ගේ අනුශාසකයන් ඇතිනම් ඔවුන් ගැනද සමහර විට උපස්ථායකයන් ඇතිනම් ඔවුන් ගැනද තමන් කරන භාවනාව ගැනද තමන් රක්නා ශීලය ගැනද නොසතුටක් ඇතිවේ. ඒද ව්‍යාපාද නීවරණය. එයින් භාවනා කරන තැනැත්තාටද සමාධිය නොලැබේ. නොසතුටින් භාවනා කරන තැනැත්තාටද සමාධිය නොලැබේ. එබැවින් භය එබැවින් භව භය හා කියන ලද කරුණු සම්බන්ධයෙන් ඇතිවන නොසතුට යෝගාවචරයනට ව්‍යාපාද නීවරණය වන්නේ. යෝගාවචරයන් විසින් කියන ලද කරුණු කල්පනාකොට ව්‍යාපාද නීවරණයේ තේරුම් ගෙන ඒ තමන්ගේ సంతානෙහි ඇතද නැතද යන බව විමසා ඇතිනම් මා කෙරෙහි ව්‍යාපාද නීවරණයේ ඇත්තේයි සිතා ගත යුතුය නැතිනම් නැත්තේයි සිතා ගත යුතුය. ඉක්බිති තමා කෙරෙහි ඇත්තා වූ හෝ නැත්තා වූ හෝ ව්‍යාපාද නීවරණයේ උප්පත්ති හේතුවා එයින් දුරුවීමෙහි සිටිය යුතුය. එතකොට ව්‍යාපාද නීවරණය ගැන තමයි කිව්වේ නේද? ඒතකොට ව්‍යාපාද නීවරණය කියලා කියන්නේ අරහව ඇතිවීම. නේද? යම්කිසි අවස්ථාවක නොසතුටක් ඇති වුණා නම් නේද? ඒ කියන්නේ සියුම් විදිහට දේශ එහෙම නැත්නම් ව්‍යාපාදය තමයි ඇතිවන්නේ. එතකොට සාමාන්‍ය අයට විතරක් නෙවෙයි මෙහි අපි සාකච්ඡා කරපු හැටියට නේද? යෝගාවචර අයටත් ඒ විදිහට ද්වේෂය ඇති වෙන්නට පුළුවන් නේද? මේ ඕලාරික කරුණු පිළිබඳව නෙවෙයි සමහර විට සියුම් කාරණා පිළිබඳව නේද? මේක කිව්වේ තමන්ගේ සීලය පිළිබඳව භාවනාව නොවැඩීම පිළිබඳව ඒ කරුණු ආදී පිළිබඳවත් තරහව ඇති වෙන්නට පුළුවන් සහ තමන්ට වෛරී පුද්ගලයන් පිළිබඳව අකමැති අය පිළිබඳව මතක් වෙනකොට සිහිපත් වෙනකොට ද්වේෂය නැත්තම් ව්‍යාපාදය ඇති වෙන්නට පුළුවන්. එතකොට ඒ පිළිබඳව කරුණු දැනගෙන ව්‍යාපාද නීවරණය දුරු වෙන විදිහට නේද තරහ අඩු වෙන විදිහට මෙනෙහි කිරීම කරන්නට ඕනේ. එතකොට තමා තුල මේ ව්‍යාපාද නීවරණය තියෙන බව ඇති නැති බව දැනගන්නට පුළුවන් නුවණින් කල්පනා කිරීමෙන් මුලින් උඩින් කතා කරපු විදිහට තමන්ට නිරන්තරයෙන් වේශ සහගත සිත් පහළ වෙනවා නම් නීවරණය තිබෙන බව දැනගන්නට ඕනේ. ඒ වගේ මෙහෙම නිරන්තරයෙන් ද්වේෂය තරහව ඇති වෙන්නේ නැත්නම් නීවරණය
නැති බව දැනගන්නට පුළුවන්. ඊළඟට අපි බලමු නීවරණ ධර්ම ඇති නැතිවීම පිළිබඳ හේතු. අත්ති භික්කවේ පටිඝ නිමිත්තං තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා ව්‍යාපාද නීවරණස්ස උප්පාදාය. උප්පන්නස්වා නීවරණ ව්‍යාපාද නීවරණස්ස බිහියෝ භාවාය වේපුල්ලාය. දේශය කෙරෙහිද දේශෝත්පත්තියට හේතුවන වෛරී පුද්ගලාදී ආරම්මණයන් කෙරෙහිද නොමනාකොට මෙනෙහි කිරීම බහුල බව නිසා නූපන් ව්‍යාපාද නීවරණ උපදනීම. උපන් ව්‍යාපාද නීවරණය නැවත නැවත ඉපදීම් වශයෙන් වැඩෙන්නේය. යම් කිසිවකු කෙරෙහි වරක් ක්‍රෝධය ඇති වූහු ඒ පුද්ගලයා දක්නා කල්හිද සිහිවන කල්හිද ඒ ක්‍රෝධය නැවත නැවත උපදනේය. සමහර විට ඔහු හා සබඳකම් ඇති අන්‍යයන් ගැනද ක්‍රෝධය ඇතිවන්නේ. ක්‍රෝධ සහගත සිතින් සිටින අවස්ථාවේ තමා වෙත පැමිණින තමා හා කතා කරන අන්‍යයන් කෙරෙහිද සමහර විට ක්‍රෝධය ඇතිවේ. වරක් උපන් ක්‍රෝධය නිසා එසේ නැවත නැවත ක්‍රෝධය ඇතිවන්නේ කාරණානුකූලව මෙනෙහි කොට පළමු ඇති වූ ක්‍රෝධය ප්‍රහාණය නොකරන්නව තැනැත්තාටය. මේ දේශය මහානර්ථ කර පාප ධර්මයක්ය. මෙයට වැඩෙන්නට දීම නපුරක්ය. යනාදීන් සුදුසු පරිදි මෙනෙහි කරන්නහුට ද්වේශය තුමී වේ. එබැවින් ද්වේශය පිළිබඳව සුදුසු පරිදි මෙනෙහි කිරීම බහුල බව ව්‍යාපාද ප්‍රහාණයට හේතුවන බව කියනු ලැබේ. එතකොට ද්වේෂය මේ බොහොම අනර්ථකර පාප ධර්මයක් බව තේරුම් ගන්නට ඕන නේද? දැන් ওই නීවරණ ධර්ම මේ ආනන්තරීය පංචානන්තරීය පාප කර්ම උනම් අරගෙන බැලුවොතින් නේද? ආනන්තරීය පාප කර්ම පහෙන් හතරක්ම සිද්ධ වෙන ද්වේෂය මුල් වෙන බව සලකා ගන්නට පුළුවන්. ඒ නිසා ද්වේෂය පිළිබඳව කල්පනා කරලා නුවණින් මෙනෙහි කරලා ද්වේෂය තුනී වෙන විදිහට කටයුතු කිරීම කරන්නට ඕනි. ලෝකේ බොහෝ දෙනාගේ සිරිත ද්වේෂයට හේතුවන වෛරී පුද්ගලාදීන්ගේ අගුණපක්ෂය සිටීමය. ඔහු නොයෙක් විට වෛරී පුද්ගලයාගේ ගුණ පවා අගුණ හැටියට සිතති. සතුරාගේ අගුණම සිටීම සතුරු පුඟුලන් පිළිබඳව නුසුදුසේ සිටීමය. එයින් ද්වේෂය නැවත නැවත උපදිනේ. ගුණාගුණ දෙපක්ෂයම සෑම දෙනා කෙරෙහි ඇත්තේය. කිසි ගුණයක් නැති පුද්ගලයෙක් නැත්තේ. අනුන්ගේ ගුණ දක්නා තැනැත්තාට ද්වේෂය ඉපදීම අඩුය. අනුන්ගේ අගුණම මෙනෙහි කිරීම දේශෝත්පත්තියට හේතුවන අරමුණු කෙරෙහි නුසුදුසු පරිදි මෙනෙහි කිරීම. එතකොට දුර්ගුණ තිබෙන අය ඉන්නා නම් එයාගේ ගුණ පිළිබඳවත් කල්පනා කරන්නට කියලා දක්වලා තිබෙනවා. ඒ තුළින් ඒ තැනැත්තා පිළිබඳව ඇති වෙන ද්වේෂය තරහව දුරු කරගන්නට පුළුවන් බව දැක්වුවා. අත්තිභික්කවේ මෙත්තා චේතෝ විමුක්ති තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා ව්‍යාපාදස්ස අනුප්පාදාය උප්පන්නස්සවා ව්‍යාපාදස්ස පහනාය න බිහියෝ භාවාය. එතකොට ව්‍යාපාද නීවරණය දුරු කිරීම පිළිබඳව දක්වනවා මෙත්තා චේතෝ විමුක්තිය පිළිබඳ සුදුසු පරිදි මෙනෙහි කිරීම බහුල බව නූපන් ව්‍යාපාදයේ නූපදීමටද උපන් ව්‍යාපාදයේ දුරුවීමටද නැවත නැවත ඉපදීම් වශයෙන් දියුණු නොවීමටද හේතුවේ. මෙත්තා යනු මෛත්‍රයයි. මෙත්තා චේතෝ විමුක්තිය යනු මෛත්‍රී ධ්‍යාන චිත්තයයි. මෙත්තා චේතෝ විමුක්තිය ගැන සුදුසු පරිදි මෙනෙහි කිරීම යනු එහි අනුසස් මෙනෙහි කිරීමයි. මෛත්‍රයේ අනුසස් මෙනෙහි කරන්නා හට ව්‍යාපාදය තුනී වේ. එබැවින් මෙත්තා චේතෝ විමුක්තිය ගැන සුදුසු පරිදි මෙනෙහි කිරීම බහුල බව ව්‍යාපාද ප්‍රහාණයට හේතුවන බව අදාළසේක. එතකොට මෛත්‍රී දිනු කිරීම මෛත්‍රී කර්මස්ථානයේ පුරුදු කිරීමෙන් ව්‍යාපාදය දුරු කරගන්නට පුළුවන්. මෛත්‍රී කර්මස්ථානයේ පුරුදු කිරීමේ පුරුදු කළ මෛත්‍රිය නැවත නැවත පැවැත්වීම. කර්මය තමා අයද්දේ බව මෙනෙහි කිරීම. කර්මය තමා අයත් බව දන්නා ඥානය බහුලකොට ඇති බවය. කල්‍යාණ මිත්‍රයන් ඇති බවය සත්‍රාය කතහාය යන මේ කරුණු සයද ව්‍යාපාද නීවරණයාගේ ප්‍රහාණය පිණිස පවතී. එතකොට තමා තුළ මේ දේශ එහෙම නැත්නම් ව්‍යාපාද නීවරණය බලවත්ව තිබෙනවා නම් මෙන්න මේ කියපු කාරණාවන් දියුණු කිරීමෙන්
ද්වේෂය එහෙම නැත්නම් ව්‍යාපාදය දුරු කරගන්නට පුළුවන් එකක් තමයි මෛත්‍රී කර්මස්ථානේ. මෛත්‍රී භාවනාව දියුණු කිරීමෙන් පුළුවන් ඊළඟට නැවත නැවත පැවැත්වීම මෛත්‍රී භාවනාව. කර්මය තමා අයද්දේ බව මෙනෙහි කිරීම. එතකොට යම් කෙනෙක් තමාට ද්වේෂ කරනවා නම් තමාට කල්පනා කරන්න පුළුවන් නේද? ඒ අය ද්වේෂ කිරීම තුළින් ඒ අයටම එහි විපාක පක්ෂය මුහුණ දෙන්නට සිද්ධ වෙන බව. ඊළඟට තමා තුළ දේශය ඇති වෙනවා නම් ඒ පිළිබඳවත් නුවණින් කල්පනා කරන්න පුළුවන් ඒ විදිහට. එතකොට බණ පොත්වල දැක්වේ ද්වේෂ කිරීම, අන් අයට ද්වේෂ කිරීම හරියට මේ ගිනි අඟුරු අරගෙන අනිත් අයට පහර දෙන්න හදනවා වගේ වැඩක් කියලා. අතින් ගිනි අඟුරු අරගෙන නේද? ඒ තුළින් තමාගේ අතත් දැවෙනවා. ඒ වගේ ද්වේෂ කිරීමෙන් තමාටත් එහි අනිතු විපාක විඳින්නට සිද්ධ වෙන බව මෙනෙහි කරන්නට. එතකොට කර්මය, කර්මඵලය පිළිබඳව හොඳට දැනගන්නකොට ඒවා පිළිබඳව අවබෝධය ඇති කරගන්නට පුළුවන්. ඊළඟට කල්යාණ මිත්‍රයන් නැති බව සත්‍රාය කතා. එතකොට කලින් කිව්වා වගේ ඒ කරුණු දෙකත් ව්‍යාපාද නීවරණය දුරු කරගන්නට උපකාර වෙනවා. සත්‍යයන් කොටස් කොට මෙත් පැතිරවීම, සකල සත්‍යයන් කෙරෙහි මෙත් පැතිරවීම, දිසා වශයෙන් මෙත් පැතිරවීම යන තුන් ආකාරයෙන් හෝ එයින් යම්කිසි එක් ආකාරයකින් හෝ මෙත් වැඩීම පුරුදු කරන්නා හටද, පුරුදු කළ මෛත්‍රී නැවත නැවත පවත්වන්නා හටද මෛත්‍රී ද ව්‍යාපාදය නීවරණය දුර්වේ. මම මොහුට කිපී කුමක් කරන්නෙම්ද? මොහුගේ සීලාදී මාහට විනාශ කළ හැකිද? මම මාගේ කර්මයෙන් මෙලොව අවුත් මාගේ කර්මයෙන් සැටියටම පරලොව යන්නේ. අනුන්ට කිපීම නම් ගිනි අඟුරු, රත්තු යකඩ, අසුචි පිඬු ආදිය සියතින්ගෙන අනුන්ට පහර දීමට තැත් කිරීමක් වැනි. මොහු කිපී මා හට කුමක් කෙරේද? කොතෙක් කිපුනත් මොහුට මාගේ සීලාදිය නොනැසිය හැකිය. මොහුද තමාගේ කර්මයෙන්ම මෙලොවට අවුත් තමාගේ කර්මයෙන්ම පරලොව යන්නේ. මා විසින් නොපිළිගන්නා වූ මොහුගේ කෝපය නොපිළිගත් ත්‍යාගයක් සේ උඩු සුළඟට ගැසූ වී පොතු රැසක් සේ මොහුගේ හිස පිටම වැටගිනි. යනාදිය තමාගේ ද අනුන්ගේ ද කර්මය පිළිබඳව කල්පනා කරන්නා හටද ව්‍යාපාද නිවරණය දුරුවේ. සෑම දිනම කර්මය තම තමා අයත් කොට ඇති වුන් බව සිතා කම්මස්සකතා ඥානීහි පිහිටි තැනැත්තා හටද ව්‍යාපාද නීවරණය ප්‍රහාණය වේ. නිතර මෛත්‍රී භාවනාවෙහි යෙදෙන මෛත්‍රී සහගත කාය වාක් මන කර්මයන් ඇති සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් මිත්‍රයන් කොට සේවනය කරන තැනැත්තාටද ව්‍යාපාද නීවරණය දුර්වේ. නිතර මෛත්‍රිය පිළිබඳව වූ කතා අසන්නා වූද කරන්නා වූද තැනැත්තා හටද ව්‍යාපාද නීවරණය දුර්වේ. මේ කරුණු සයින් දුරු වූ ව්‍යාපාද නීවරණය මතු කිසි කල්ලෙක නූපදනා පරිදි අනාගාමී මාර්ගයට පැමිණීමෙන් ප්‍රහාණය වේ. එතකොට නීවරණ ධර්ම අතර කාමච්ඡන්ද නීවරණය සහ ව්‍යාපාද නීවරණය කියන නීවරණ ධර්ම දෙක පිළිබඳව ඒ විදිහට කරුණු ඇතුළත් වුණා. ඒ සාකච්ඡා කරපු කරුණු පිළිබඳව යමක් පැහැදිලි කරගන්න තිබෙනවා නම් ඒ සඳහා අවස්ථාව තිබෙනවා. අවසර සානහංස සානහංස දැන් ආශ්‍රව කියලා දෙයක් අපි ඉගෙනගෙන තියෙනවානේ, කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියලා. එතකොට දැන් ওই පංච නීවරණ ටික ඇත්තටම අයිති වෙන්නේ ඔක්කොම කාමාශ්‍රව කොටටද නැත්නම් ඒක සානහංස ඒ අතර සම්බන්ධයක් තියෙනවද? ඔව්, ඒවා අපිට මේ දැන් ඔය කෙලස් වලට නම් ගොඩක් තියෙනවා නේද? ආශ්‍රව කියලා තියෙනවා, ඊළඟට ඕග, යෝග, ග්‍රන්ථ නේද, උපාදාන, ඊළඟට නීවරණ, ඔය විදිහට ගොඩාක් තියෙනවානේ. නමුත් අපිට ඒවා අර දැන් අපි අකුසල චෛතසික ඉගෙනගෙන තියෙනවා නම් ඒවට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ දැන් කාම ආශ්‍රව කිව්වත් කාමච්ඡන්ද නීවරණය කිව්වත් පරමාර්ථ වශයෙන් තියෙන්නේ ලෝභ චෛතසිකය, ලෝභය. එතකොට ඒවා යෙදෙන අවස්ථා අනුව, යෙදෙන ස්වභාවය අනුව, ඊළඟට ඒ පුද්ගලයාගේ පුද්ගල ස්වභාවය තේරුම් ගන්න පුළුවන් ආකාරය යනාදිය සලකලා තමයි ඒ එක් එක් විදිහට, නොඑක් නොඑක් විදිහට දේශනා කරලා තියෙන්නේ.
පරමාර්ථ වශයෙන් අපට ඒ ඔක්කොම බෙද එකකට ගන්න බෑ. කියන්නේ එක පරමාර්ථ වශයෙන් තියෙන ධර්ම මොනවද කියලා අපට ගන්න පුළුවන්. ඉතින් අර විදිහට තමයි ඒකට කියන්න පුළුවන් වෙන්නේ ආශ්‍රව කියලා ඒ විදිහට තියෙන ඒවත්, ඊළඟට නීවරණ කියලා තියෙන ඒවත් අපට මේ පරමාර්ථ වශයෙන් අර ධර්මවලට බහාල ගන්නට පුළුවන්. එතකොට ඒ කියන්නේ අන්තිමට ඔය හැම එකක්ම අපිට ලෝභ චෛතසිකයට, ද්වේෂ චෛතසිකයට, මෝහ චෛතසිකයට වගේ ඒ වගේවට ඒ ඔක්කොම වගේ ඔක්කොම ඔක්කොම මේ සම්බන්ධ වෙනවා. බහාලන්න පුළුවන්. දැන් කාමාශ්‍රව කිව්වහම, ඊළඟට කාම ඡන්ද නීවරණය කිව්වත් ඒ ඔක්කොම ඇතුළත් වෙන ලෝභ චෛතසිකය යට තමයි ඉන්නේ පරමාර්ථ වශයෙන්. ඒ පුද්ගලයාට ඒ ධර්ම අවබෝධය කරගන්න පහසු විදිහට සහ ඒ කෙලෙස් ධර්මයන් ක්‍රියාත්මක වන ස්වභාවයන් අනුව තමයි අර විදිහට නම් දීලා තියෙන්නේ. ඒ කරුණ ටික තියෙනවා මේ අභිධර්ම මාර්ගයේ අර මිශ්‍රක කාණ්ඩය කියලා තියෙනවා. මේ මම හිතන්නේ 6 වෙනි පරිච්ඡේදය හෝ 7 වෙනි පරිච්ඡේදය. ඒ ටිකේ අර කරුණ ටික ලස්සන බෙදලා තියෙනවා. ඒ කෙලෙස් ධර්මයන් පරමාර්ථ වශයෙන් ඇතුළත් වෙන්නේ මොනවටද කියලා. ඒ ටික කියව ගත්තනම් තව තේරුම් ගන්න පුළුවන්. අවසරයක් හඳුනනි. අපේ හඳුනේ මේ දැන් මේ අර නීවරණ පැහැදිලි කරන තැනදී අපේ හඳුනේ මේ සඳහන් වන දැන් මේ එක එක නීවරණයට සම්බන්ධව භාවනා ක්‍රම ඒ සම්බන්ධ සමගම අර අපිට මේ අර විනිදා කරන්න පුළුවන් විදිහටත් අර පොඩි සඳහනක් වුණා. ඒ පොඩ්ඩක් ආපහු පිටක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම වටිනවා කියලා බොහොම පින්. ඒ කියන්නේ දැන් ඒ නීවරණයට සුදුසු විදිහට නේද? එහෙමයි. එතකොට දැන් කිව්වේ නේද කාමච්ඡන්ද නීවරණය බලවත් නම්. ඊළඟට අපිට මෙතනදී මේ මීටත් වඩා අර දැන් අපේ තියෙනවා මේ දැන් භාවනා තෝරගන්නකොටත් අපිට පුළුවන් අපේ මේ චරිතය නේද පිළිබඳව සලකලා බලලා අපිට සුදුසු භාවනාවක් තෝරගන්න. දැන් උදාහරණයක් ඇටියට මේ දැන් අපේ ධර්මයේහි ඔය විසුද්ධි මාර්ගෙහිමත් තියෙනවා මේ චරිත නේද, රාග චරිත කියලා තියෙනවා, නැට දේශ චරිත, මෝහ චරිත නේද, ওই විදිහට චරිත ටිකක් දක්වලා. එතකොට රාග චරිතය කාමච්ඡන්දය බලවත් නම් එයාට මේ ධර්මයේ දක්වලා තියෙනවා රාග චරිත. රාගය එතකොට එයාට සුදුසුයි බොහෝ විට දැන් අපි ඉස්සෙල්ලත් කතා කරාගේ අසුභ භාවනාව නේද, මේ පටික්කුල මනසිකාර භාවනා ආදි වශයෙන් ඒ අසුභය පිළිබඳව නැවත නැවත මෙනෙහි කිරීම එයාට ඒ කාමච්ඡන්ද නීවරණය දුරු කරගන්න එයාට, ඒ කියන්නේ රාග චරිතයට විතරනේ, ඕනම කෙනෙකුට මේ ඒ රාගය නැත්නම් කාමච්ඡන්දය බලවත් නම් ඒ විදිහට මේ අසුභ භාවනා නේද, ඊළඟට අපි කරුණු කිහිපයක් කතා කරානේ. එතකොට ඒවා දියුණු කරගන්නට පුළුවන් නේද, අසුභාරම්මණය සිතට ගැනීම, අසුභ භාවනාවෙහි නිතරම යෙදීම, ඊළඟට සිහිය දියුණු කර ගැනීම, ඉන්ද්‍රියන් ආරක්ෂා කර ගැනීම කියලා කිව්වේ, ඊළඟට ආහාරයේ ප්‍රමාණය දන්න බව. එතකොට ඒ හැම එකකින්ම ඒ නීවරණ යටපත් කරගන්න උපකාරයක් වෙනවා. එතකොට ඒ විදිහට තමන් දැන් මේ ධර්මයේ ඉගෙන ගන්නකොට තමන් ගැන හොඳ කියවීමක් ලබා ගන්න පුළුවන් නේ. දැන් ඉස්සර නම් මේ ඒ දැන් ඔය තියනවා මේ පන්සලට එහෙම නැත්නම් ආරණ්‍යයකට හරි භාවනා කරන්න කෙනෙක් ගියාම එයාගේ ස්වභාවය විමසල බලනවා කියලා ඉදලක් දෙනවා අතුගාන්න. එයා ඒ අතුගාන හැටියට බලලා එයාගේ චරිතය පිළිබඳව මේ යම් කියවීමක් කරලා එහෙම තමයි සුදුසු භාවනාවක් දෙන්නේ. එතකොට ඒ වගේ අපට තම තමන් ගැන මේ යම් කිසි කියවීමක් කරලා ඒ සුදුසු භාවනාවක් තෝරගෙන ඒ බලවත් නීවරණ ධර්ම අඩු කරගන්නට කටයුතු කරන්න පුළුවන්. එතකොට කාමච්ඡන්දය බලවත් කෙනෙකුට මේක කිව්වේ නේද, අසුභ භාවනාව, අසුභාරම්මණය සිතට ගැනීම සහ අනිත්
ඒ මේ කාරණාවන් දියුණු කරගන්නට ඕනි. ඊළඟට නිතර දේශ සිත් පහළ වෙනවා නම් නේද, මේ මෛත්‍රී කර්මස්ථාන ඉගෙන ගන්න පුළුවන්, මෛත්‍රී භාවනාව දියුණු කරන්න පුළුවන්. ඊළඟට මේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය සත්ප්‍රාය කතා නේද, මේ ධර්මයේ උගෙනීම ඒවා ඔක්කොම උපකාරයි. ඒ නිසා ඒ තම තමන්ගේ ස්වභාවය හඳුනගෙන සුදුසු විදිහට ඒ භාවනාවන් දියුණු කරගන්නට පුළුවන්. අවසරය ප්‍රාණ ආ එතකොට දැන් ඒ අර විස්තරේ මෙතන අපිට පැහැදිලි කරලා දෙන්න උත්සාහ වෙන්නේ. මෙතනදී උන්වහන්සේ භාවනාව අසුභ භාවනාව වඩා ගන්න යනකොට ඒ ඒ ඇසුරෙන් අපිට අර එදිනෙදා ඒ වගේ අවස්ථාවලදී අර අසුභ භාවනාවේ ඒ පිටිආධාරයෙන් අර ඒ වගේ ආරම්භණයක් ආවොත් අපිට ඒක මේ අඳුරගෙන ඒ වෙලාවට ඒක වඩා ගන්න පුළුවන් මොකද කියන අදහසක්ද අපි හම්බ ඔව්, දැන් කියන්නේ මේ අපි මේ ධර්ම මාර්ගය තුළ මේ කටයුතු දැන් අපි භාවනා ඉගෙන ගන්න. එතකොට ඒ හැම කටයුත්තකදීම සිහිය දියුණු වීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ නීවරණ වලට යට නොවි කටයුතු කරන්නට අවස්ථාව ලැබෙන්නේ. දැන් මේ භාවනා වැඩිපුර දියුණු කරනකොට ඒ නීවරණ හඳුනගෙන ඒවාට මේ නතු වෙන්නේ නැතිව නේද කටයුතු කරන්නට අවස්ථාව සැලසෙනවා, සහ ඒවා තවදුරටත් ඉදිරියට දියුණු කර ගැනීමෙන් අපි අර ඉස්සෙල්ල කතා කරා වගේ නීවරණ ධර්මයන් නැවත නූපදින විදිහට කටයුතු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අවසරයි ඒක ප්‍රශ්නයක් තමයි. ආ මේ දැන් අපි භාවනා කරනකොට දැන් අපිට මේ කලින් يعني පෙර ඇතිවෙච්ච කාම ඡන්දයක් අවස්ථා අරමුණක් මෙනෙහි කරලා ඒක ගැන ඒකේ ඊට පස්සේ අසුභය මෙනෙහි කරන වගේ ඒ වගේ ක්‍රමයක් එහෙම කෙරෙන්නේ අපි හඳුනන්නේ. ඔව්, එහෙම කරන්නත් පුළුවන්. ඒ අර යම් කිසි විදිහක විදර්ශනාවක් නේ එතකොටනේ. කලින් ඇති වෙච්ච කාමච්ඡන්දයක් ගැන වුණත් අපට මේ නුවණින් විමසලා බලන්න පුළුවන් මොකද්ද ඒ ඇති වුණේ, ඒ ඇති වෙන්න හේතු වෙච්ච දේවල් මොනවද. ඒවා ඔක්කොම නාම රූප ධර්මයෝ නේද, ඒවා අනිත්‍ය දුක්මය අනාත්මය වශයෙන් අතීත ධර්මත් අරමුණු කරලා එහෙම මේ විදර්ශනාව වඩන්න පුළුවන්. වරදක් නැහැ නේද? ඔව්, වරදක් නැහැ. එහෙම නැත්තම් දැන් ඇතිවෙන ඒවා පිළිබඳව වුණත් සිහි නුවණින් කල්පනා කරලා ඒ අර විදිහට හිතන්න පුළුවන් නේද. අපි අර වේදනානුපස්සනාව ගැන මේ චිත්තානුපස්සනාව ගැනත් අපි කතා කරේ නේ. ඔව්, ඒ විදිහට. ඉතින් අතීත අරමුණු ගැනත් පුළුවන් මේ එහෙම විදර්ශනාව දියුණු කරගන්න පුළුවන් ඒ තුළින්, සහ සමතය දෙකම දියුණු වීම සිද්ධ වෙනවා. බොහොම පින් අපෙන් අපි දැන් නිට්ටය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය කියලා මේ අභ්‍රාන්තනේ මේ දැන් අපි දැන් සාමාන්‍ය කතාවට අපි දැන් ත්‍රිලක්ෂණය කියලා නේද. එතකොට දැන් මෙතන අපේ අර කාමච්ඡන්දේ කොටස මෙතන අපි සඳහනක් වුණා තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියලා. එතකොට අපහන්ද එතන අසුභය කියන එක වැටෙන්නේ ත්‍රිලක්ෂණේ මේ කොහොමද ඒක අන්තර්ගත වෙන්නේ එතනට කියන එකක් පොඩ්ඩක් අසුභ කියලා කිව්වා. මේකත් අර එක මේ ත්‍රිලක්ෂණයට ඇතුළත් වෙන එකක් නෙමෙයි, ඒ ක්‍රමවලට මෙනෙහි කරන්නට පුළුවන් කියන එක. අනිත්‍ය දුක්ඛානාත්ම වශයෙන් බලන්නටත් පුළුවන්, ඊළඟට අසුභ වශයෙන් දියුණු කරන්නටත් පුළුවන්. ඒ වගේ එක බෙදලා තමයි අරගන්න ඕනේ එතනදී. මේ අසුභය කියන එක ත්‍රිලක්ෂණේ බහලන එකක් නෙවෙයි, එතන තියෙන එක වෙනම. ඔව්, ඒක ඒක වෙනම තමයි ගන්න වෙන්නේ. තව ප්‍රශ්න නැත්නම් අපිට මේ ගිය සතියේ යොමු වෙච්ච ප්‍රශ්නයක් පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. මේ දසවැදෑරුම් අර්පණා කෞසල්‍ය පිළිබඳව ප්‍රශ්නයක් යොමු වුණා. මම කිව්වා ඒක පොඩ්ඩක් බලලා කියන්න කියලා. මේ ඒ පිළිබඳව වෙලාවෙ හැටියට කෙටියෙන් කරුණු ටිකක් සිහිපත් කරන්න කල්පනා කළා. එතකොට අර්පණා කෞසල්‍යනේ, අර්පණා කියලා කිව්වේ ධ්‍යාන වලට සමීප තත්ත්වේ දියුණු වෙච්ච
මේ භාවනා සමාධියකට තමයි අර්පණ සමාධි කියලා කියන්නේ ධ්‍යාන සමාධියටත් සමහර වෙලාවට කියන අවස්ථා තියෙනවා. එතකොට ඒ සමාධි මට්ටම පිරිහෙවා ගන්නේ නැති විදිහට පවත්වන එකට තමයි අර්පණා කෞසල්‍ය, අර්පණා කෞසල්‍ය කියලා දැක්කුවේ. එතකොට ඒ පිළිබඳව කරුණු 10ක් දක්වලා තිබෙනවා අර්පණා කෞශල්‍ය සම්පාදනය කර ගැනීම කියලා. එතකොට වත්තු විසද කිරියතා කියන පළවෙනි එක. වත්තු විසද කිරියතා කිව්වහම මේ ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන්, ඒ කියන්නේ තමන්ගේ ඇඳුම් පැළඳුම්, ඊළඟට තමන්ගේ ශරීරය පිරිසිදුව තබා ගැනීම සහ වාසස්ථානයේ පිරිසිදුව තබා ගැනීම කියන ඒකට තමයි වත්තු විසද කිරියතාව කියලා කිව්වේ. මේ තමාගේ පරිහරණය කරන දේවලුත් සහ අවට බාහිර තමා ඉන්න ස්ථාන ආදී පිළිබඳව පිරිසිදුව තබා ගැනීම ඒ අර්පණාව, එහෙම නැත්නම් සමාධියට කිට්ටු භාවනාව ඒක පිරිහෙන්නේ නැතිව පවත්වා ගන්නට ඒක උපකාර වෙනවා කියලා දැක්කෝ. එතකොට වත්තු විසද කිරියතා කියලා කිව්වේ පළවෙනි එක. ඊළඟ තියෙනවා ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා. නේද, මේ ඉන්ද්‍රිය ධර්මයන් සමව පැවැත්වීම. මේ පින්නතුන් දන්නවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවානේ. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන් සමව පවත්වා ගන්නට ඕනේ කියලා දක්වලා තියෙනවා. එතකොට දැන් ඝන පොත්වල දක්වලා තියෙනවානේ, දැන් මේ පින්නතුන් අහලා තියෙනවානේ, දැන් අර මේ ශ්‍රද්ධාව වැඩි වෙලා නේද? ස්වාමින් වහන්සේ කෙනෙක් හිටියේ, මට නම මතකෙට ඉන්නේ නැහැ මේ වෙලාව. මේ බුදුරජාණන් වහන්සේ නිතර දකින්න බලන්නට උවමනාවෙන් හිටියේ නේද? එතකොට ඒ සද්ධාව වැඩි වුණාමත් අනිත් ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්නට අපහසු වෙනවා. එතකොට ශ්‍රද්ධාව විතරක් වැඩි වුණාම මොකද වෙන්නේ? නොපැහැදිය යුතු තැන්වල පැහැදෙනවා කියලා දක්වලා තියෙනවා. ඊළඟට ප්‍රඥාව වැඩි වුණොතින් කෛරාටික පක්ෂ භජනය කරනවා කියලා දක්වලා තියෙනවා නේද? එහෙම වුණාම මේ දන් දෙන්න සිල් රකින්නට ඕනේ නැහැ, භාවනා කරාම ප්‍රමාණවත් යන ආදි වශයෙන් සමහර අය කියන්නේ නේ. එතකොට ඒ වෙන්නේ මේ ශ්‍රද්ධාව අඩු වෙලා ප්‍රඥාව වැඩි වුණාම. මේ ප්‍රඥාව අඩු වෙලා සද්ධා වැඩි වුණාමත් නොපැහැදිය යුතු තැන්වල පැහැදීම් ආදී සිද්ධ වෙනවා. ඊළඟට වීර්‍ය අධික වුණත් නේද, අර සෝන කියන ස්වාමින් වහන්සේට උනේ නේද මේ අධික වීර කරන්න අරගත්තා. එතකොට ඒ තුලින් ධර්ම අවබෝධය කරගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අනුශාසනා කළේ නේද, මේ අර වීණා මේ තත් සමානව තිබුණොතින් තමයි මේ නියම හඬ එන්නේ. ඒ නිසා වීර සමව පවත්වන්නට ඕනේ කියලා අනුශාසනා කළා. එතකොට ඒ විදිහට මේ ඉන්ද්‍රිය ධර්මයන් සමව පැවැත්වීම තමයි ඉන්ද්‍රිය සමත්ත පටිපාදන. තයි අතර සතිය සිහිනුවන හැමතැනම බලවත්ව තියෙන්නට ඕනේ කියලා දක්වලා තිබෙනවා. ඊළඟට නිමිත්ත කෝසල්ල නේද, උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත ආදි වශයෙන් නිමිත්ත පිළිබඳව දක්වලා තිබෙනවා. එතකොට නිමිත්ත පිළිබඳවත් ඒ නිමිත්ත තමන්ට භාවනා නිමිත්ත මතු කර ගැනීම පිළිබඳව තියෙන දක්ෂතාවය තමයි නිමිත්ත කෝසල්ල කියලා දක්වලා තියෙන්නේ. එතකොට ඒක දියුණු කර ගැනීමත් දසවිධ කෝසල්ල තියෙන කාරණයට ඇතුළත් වෙනවා. ඊළඟට තව තිබෙනවා සිතට උදව් දිය යුතු අවස්ථා, පග්ගහේ තබ්බ කියලා. ඒ කියන්නේ සිත හැකිලෙන අවස්ථාවන් වලදී වීර ඇති කර ගැනීම ආදී වශයෙන් ඒව දක්වලා තිබෙනවා. මේ බෝධ්‍යංග ධර්ම කතා කරනකොට අපිට ඒවා
කතා කරන්නට පුළුවන්. ධම්මවිචය ආදී බුද්ධංග ධර්ම, වීර සම්බුද්ධංගය, ඒවා දියුණු කරගන්නට අවශ්‍ය කරුණු දියුණු කර ගැනීමෙන් ඒ සිතට උපකාර, එහෙම නැත්නම් පග්ගහේ තබ්බ කියලා කියපු උදව් දිය යුතු අවස්ථාව, උදව් දිය යුතු බව දියුණු කරගන්නට පුළුවන්. ඊළඟට නිග්ගහේ තබ්බ, නිගැනිය යුතු, නිග්‍රහ කළ යුතු අවස්ථා පිළිබඳවත් දක්වලා තිබෙනවා. සිතෙහි ඒ අවස්ථාවල් වලදී නීවරණ ධර්මයන් ආදී ඇති වෙනවා නම් ඒවා යටපත් කර ගැනීමට කටයුතු කිරීම පිළිබඳව දක්වලා තිබෙනවා. ඊළඟට සිත සතුටු කළ යුතු අවස්ථා, නිග්ගහේ තබ්බ. ඊළඟට සම්පහන්සි තබ්බ, සතුටු කළ යුතු අවස්ථා, ඒ අතරින් දක්වල තිබෙනවා අෂ්ට සංවේග වස්තු පිළිබඳව කල්පනා කිරීමෙන් ඒ භාවනා කෘත්‍ය සිද්ධ කිරීමට අවශ්‍ය කරන පෙළඹවීම සිදු කරගන්නට, නොපසු බැසීම දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙනවා කියලා. ඊළඟට අසමාහිත පුද්ගල පරිවර්ජනතා, මේ සිහිය අඩු අය, සිහිනුවණ භාවනාව දියුණු නොකරන අය, මේ පුද්ගලයන් ඇසුරු කිරීම අඩු කරන්නට ඕනි, දුරු කරන්නට ඕනි, පරිවර්ජනතා කියලා කිව්වේ ඒකයි. ඒ තුළින් තමන්ට ඒ භාවනා කර්මය දියුණු කරගන්නට, ධ්‍යාන තත්ත්වයන් ඇති කරගන්නට පහසුවක් වෙනවා. ඊළඟට සමාහිත පුද්ගල සේවනතා, ධ්‍යාන භාවනා වෙහි යෙදෙන මේ සිහිය දියුණු කරන අය ආශ්‍රය කිරීමත් තමාට ඒ මේ සමාධිමත් භාවයන්ගෙන් පිරිහෙන්නේ නැතිව කටයුතු කරන්නට පුළුවන්. ඊළඟට තදාදිමුත්තතා කියලා කියන්නේ ඒට නැඹුරු බව, සිහිය දියුණු කරගන්නට ඒ භාවනාවෙහි ඇලී කටයුතු කරන්නට නැමී සිටින බවට තමයි තදාදිමුත්තතා කියලා කියන්නේ. එතකොට සියලුම ගුණධර්ම දියුණු කරගන්නට ඒ කාරණේ අවශ්‍ය වෙනවා, තදාදිමුත්තතා. නේ, දැන් මේ ධර්මයේ අපි ඉගෙන ගන්නේ මේ බෝධිංග ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, එහෙම නැත්නම් වෙන අනිත් ගැඹුරු දහම් කරුණු ඉගෙන ගන්නට ඒට නැමුණු බව, තදාදිමුත්තතා කියන අංගය අප හැම දෙනාටම තිබිය යුතුයි. ඉතින් මේ කියන කරුණු පිළිබඳව බොහොම කෙටියෙන් කරුණු මතක් කළේ. ඉතින් අපි WhatsApp එකට මම ඒ දහම් කරුණු ටික යොමු කරලා තියෙනවා, අවශ්‍ය අයට ඒක කියව ගන්න පුළුවන්. ඉතින් අපි අදට මෙතනින් අපි දහම් සාකච්ඡාව අවසන් කරනවා. ඉතින් අපි පින්වත් කොයි කවුරුත් ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සම්බන්ධ වෙලා මේ දහම් කරුණු ඉගෙන ගන්නට උත්සාහවත් වුණා. ඉතින් අපේ ශක්ති පමණින් මේ පින්නතුන්ට මේ දහම් කරුණු කියලා දෙන්නට උත්සාහවත් වුණා. ඉතින් මේ පින්නතුනුත් නැවත නැවත මේ ධර්ම ග්‍රන්ථයන් අධ්‍යයනය කරන්නට ඕනි, කියවන්නට ඕනි. ඒ තුළින් තව තවත් මේ කරුණු පිළිබඳව ධර්මඥාන, භාවනාඥාන දියුණු කරගන්නට අවස්ථාව සැලසෙනවා. ඉතින් අද දවසේ පින්වත් හැම දෙනා ඉතාම ශ්‍රද්ධාවෙන් මේ උතුම් සද්ධර්මයේ ඉගෙනීමෙන්, ඒ වගේම අප දහම් දෙසීම තුළින් ජනිත කරගත්තා වූ මේ පුණ්‍ය ශක්තිය මිය පරලෝ සැපත් පින් බලාපොරොත්තු වන සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් විත්වා උතුම් සැපතට පත් විත්වා කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රසපත් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වන දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව රැකවරණය අප හැම දෙනාටම සලසා දෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ඉත්තාවතා ච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.
අම්හිහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියං. ජනිත කරගත්තා උදාර පුණ්‍ය ශක්තිය අප හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු.